ධර්මාසනාරූඪව වැඩහිඳවදාරන අතිගෞරවනීය රාජගිරිය අරිඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් මෙහෙණින් වහන්ස අද නැවකට සෙල්ගිරි විහාරස්ථානයේද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිණිස ඉතාම ශ්‍රද්ධාවෙන් පැමිණ සිටින ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි අපේ පූජනීය අරියඥාන ස්වාමීන් වහන්සේ මේ පින්බිමට වැඩම කිරීම අපි ඉතාම භාග්‍ය සම්පන්න උතුම් අවස්ථාවක් කොට සලකනවා. උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කර ගැනීම පිණිස අපේ පින්වත් රවි මහත්මා දීර්ඝ කාලයක් තුල උන්වහන්සේට ආරාධනා කරලා තිබුණා. අපිත් පහුගිය මාසයේ උන්වහන්සේව ගිහිල්ලා මුණ ගැසුණා. ඒ වෙලාවේ උන්වහන්සේ අපිට සිහිපත් කළා ඉඳ ලැබුණු විගස ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේද සද්ධර්ම දේශනාව පිණිස වැඩම කරනවායි කියලා විශේෂයෙන් අපි උන්වහන්සේට ආරාධනා කළේ මේ විහාරස්ථානයේහි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ කළුගලින් නිර්මාණය කරලා වර්ෂ 5ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ උතුම් පින්කම සඳහා උන්වහන්සේට අපි ආරාධනා කළේ හැම දිනම බොහොම ගෞරවයෙන් සලකන ලංකාවේ වෙසෙන ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරවීමම අපිට ලොකු වාසනාවක් කාරණයක්. ඒ නිසා අපි හැම දිනම අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ පිලිගන්නවා කියන අදහසින් සාදුකාරයක් පවතුණු සාදු 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 සාදුකාරයක් දෙන්න උතුම් වූ ආචීව අට්ඨමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා ධාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ
ස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන අවසරයි ආලන්කුරමේ ගෞරවනීය ප්‍රේමසිරි නායක ස්වාමින් වහන්සේගෙන් අවසර ඒ වගේම විහාරස්ථානයේ ඒ කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේ වන තල්ලි අද්දේ සුමන රත්න ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසර වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයන් අවසර වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනි අපේ පින්වත් රවින්ද්‍ර මහත්මයා අපිට අවස්ථා කීපයකදීම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව අපිට ආරාධනාවන් සිද්ධ කළා මේ විහාරස්ථානයට වැඩම කරලා ධර්මදේශනාමේ පින්කම සිද්ධ කර දෙන්නේ කියලා. ඒ වගේම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මීට මාසයකට වගේ පෙර ආතුව එරිදීගම ප්‍රදේශයේ අපි වැඩ සිටින වෙලාවේ අපිට බොහෝම ගෞරවයෙන් මතක් කිරීමක් සිද්ධ කළා මේ ධර්මදේශනාමය පින්කම සිද්ධ කර දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම සිද්ධ වෙන්නේ. වටාපිටාව බලද්දී වටාපිටාව දකිද්දී බොහෝම විචිත්‍ර වූ පින්කමක් සංවිධානය කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වය දකිද්දී
ඒ විචිත්‍ර භාවය තුලින් අපි දකින්නේ එම පින්කම සංවිධානය කළා වූ ගෞරවනීය නායක සාමින් වහන්සේ ඒ වගේම ගිහි පින්වතුන්ලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණේයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහෝම විචිත්‍ර චිත්‍රයක් තිබ්බා ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. එහෙමනම් පින්වතුනි පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි. ලෞතර බුදුරජාණන් වහන්සේ උතුම් ධම්ම දායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතුල්ලා ඔබලාව නොසලකා හරි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාස්තුන් වහන්සේ හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මලින් සුවඳින් ආලෝකෙන් පාබඩවලින් හේවිසිවලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නය වන අපට දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්වතුනි. ඒ නිහතමානී සතුට තමයි ගිහි පින්වතුල්ලා මෙවන් පූජාවන් මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක් මුල් කරගෙන මහා සංඝරත්නය මුල් කරගෙන මෙවන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුන නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි. අන්නේ අහිංසක සතුට හිතේ දරාගෙනයි මේ බණ ටික පින්වතුල්ලාට දේශනා කරන්නේ. පින්වතුනි යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් යුක් භික්ෂුවක් සමාජගත කරන්න දෙවියන්ගෙන් බ්‍රහ්මයින්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපව පත් කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙත බවට අපිව පත් කරන්න පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් වෙහසක් ගත්තද විනය කාරණාවන් 220ක් පනවමින් අධිකරණයන් 7ක් පනවමින් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත්කලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි පින්වතුනි උන්වහන්සේමයි ඒ උදෙසා මහා කරුණාවෙන් මහා කැපවීම සම්භාරයක් සිද්ධ කළේ. ඒ නිසා කල්පනා කරන්න ඔබ මේ මොහොතේ මලින් සුවඳින් ආලෝකෙන් පාබඩවලින් හේවිසිවලින් ගිලම්පසින් යම් විචිත්‍ර වූ පූජාවක් සිද්ධ කරලා තියෙනවද පින්වතුනි? ඒ සෑම පූජාවක්මයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. ඔබ මහා සංඝරත්නයේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත්
एक मलत मल दहसत आईति लोतुरा बुद्रजानन वहांसे तमाई उन वहांसे माई योबलांगें वेंदुं पिदुं लबन तैनत महा संगरत्नेत मार्गे कियल दुन्ने इनसा कल्पना करन्ने मे मोहते तेरुआन करे सद्धावें तेरुआन करे गरुत्तेन कर्मय कर्मफल विश्वासें सियतिं सकसा प्रणीताकारेन पूजा करला तियेन मालिन सुवंदिं आलोकें पावडवलिं हेविसिवलिं गिलंपसिन मे सैम पूजावक्म लौतुरा अमामेनी सम्मा संबुद्रजानन वहन्सेगे उत्तम सम्मा संबुद्ध ज्ञाने उदेसा पूजा करमि पूजा वेवा कियला साधु कियन्ने साधु 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 पिंगतुनी मम्मे मोहते धर्मदेशनावक කිරීමට නෙමේ බලාපොරොත්තු වෙන්නේ අපි හැම වෙලාවම උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නිරතුරුව පින්වතුන්ලා ඒ නිසා මේ පැය තුනක වගේ කාලය පින්වතුන්ලාව භාවනාව දිශාවට අරන් යනවා මම පටන් ගැනීමේ ඉඳන් අවසානයේ දක්වා අනිත්‍යයි කියන කාරණය නිරතුරුව දේශනා කරાવી නමුත් ඔබ අනිත්‍යයි කියන අර්ථයට බය වෙන්න එපා ඒ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන අර්ථය පින්වතුන්ලාට කියලා දුන්නේ කියන කාරණය මම ධර්මදේශනාව අවසානයේදී පින්වතුන්ලාට පැහැදිලි කරලා දෙනවා පින්වතුන්ලා හැමෝම දැස් පියාගෙන මම කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න මම කය දුක් දුරු වී सिते दुःख दुरुवी निदुःख वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा ममे काये दुःख दुरुवी सिते दुःख दुरुवी निदुःख वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा मामिन्म सियलुम सत्वयो काये दुःख दुरुवी सिते दुःख दुरुवी निदुःख वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा मामिन्म सियलुम सत्वयो काये दुःख दुरुवी सिते दुःख दुरुवी निदुःख वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा मामिन्म सतर अपाये सत्वयोद काये दुःख दुरुवी सिते दुःख दुरुवी निदुःख वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा मामिन्म मनुष्ययोद काये दुःख दुरुवी सिते दुःख दुरुवी निदुःख वेत्वा निरोगी वेत्वा स्वपत्न वेत्वा मामिन्म देवियोद काये दुःख दुरुवी
Sitte duk duruvi Niduk vetva Nirogi vetva Svepatn vetva Ma minme Brahma yode Kaye duk duruvi Sitte duk duruvi Niduk vetva Nirogi vetva Svepatn vetva Ma minme Satere apaye sattvayode Manushayode Deviyode Brahmayode Kaye duk duruvi Sitte duk duruvi Niduk vetva Nirogi vetva Svepatn vetva Ma minme Das disaveme satvayo Kaye duk duruvi Sitte duk duruvi Niduk vetva Nirogi vetva Svepatn vetva Mame Kaye duk duruvi Sitte duk duruvi Niduk vetva Nirogi vetva Svepatn vetva Mame Kaye duk duruvi Sitte duk duruvi Niduk vetva Nirogi vetva Svepatn vetva Samini Bhagyavatun vahanse Obbe vahanse Ashtavidyavanha Pasalos charane dharmayan Manakota dathin Vidya charane nambana seke Samini Bhagyavatun vahanse Obbe vahanse Mana gaman neti heinde Nivan purayate pemini heinde Sugata nambana seke Samini Bhagyavatun vahanse Obbe vahanse Kame loke Rupi loke Arupi loke yane Tun loke yame dathin Loka vidu nambana seke Samini Bhagyavatun vahanse Obbe vahanse Akikaru satvayan Manakota demuhin Anuttara purisa dhamma sarati nambana seke Samini
භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සා නම්බන සේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම්බන සේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විජ්ජාචරණ නම් වන සේක සුගත නම් වන සේක ලෝකවිදු නම් වන සේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වන සේක සේක
සත්තා දේව මනුස්සා නම්බන සේක භගවා නම්බන සේක සාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම්බන සේක සම්මා සම්බුද්ධ නම්බන සේක සම්මා සම්බුද්ධ නම්බන සේක සාදු කියන්නේ දැන් අපි හැමෝම එකතු වෙලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මොහොතක් මෛත්‍රී භාවනාවන් වැඩුවා. පින්වතුනි අපි මෙතන වාඩි වෙලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කොච්චර මෙත් වැඩුවත් සියලු සත්වයෝ සුවපත් වෙයිද? සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන ඉඳන් සියලු මිනිස්යෝ සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කිව්වට ඒ කවුරුත් සුවපත් වෙන්නේ නැහැ. අපි මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කියද්දී මෙතන ඉඳන් සියලු මිනිස්යෝ සුවපත් වේවා කියලා කියද්දී අනික් සෑම මිනිසෙක්ම දක්ෂණං ඒ අයත් සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ එහෙමනම් පින්වතුනි ලෝකය සුවපත් වෙයි. නමුත් කවදාක්වත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාව ඔබලාට දේශනා කරන්නේ ලෝකයා සුවපත් කරන්න නෙමෙයි. හොඳින් තේරුම් ගන්න. ලෝකයා උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයට පත් වෙන. දැන් අපි සතර ආපායේ සත්‍යෝ සිහිපත් කරගෙන සියලු මිනිස්යෝ සිහිපත් කරගෙන සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සිහියට නගාගෙන අපි මේ මොකද්ද කරගත්තේ? අපි සුවපත් භාවයට පත් වුණා. මොකද්ද අපි සුවපත් භාවයට පත් වුණා කියන්නේ? බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට අදාළ ආනිසංශ 11ක් අපිට දේශනා කරනවා. දැන් සීලයට තියෙන ආනිසංශ පහයි. මොකද සීලයට තියෙන ආනිසංශ? ඔබ සිල් ආරක්ෂා කළොත් ඔබේ ජනප්‍රියභාවය ඇති වෙනවා. ඔබ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇති වෙනවා. ඔබේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ ඉපදෙනවා. ඔන්න සීලයට ලැබෙන ආනිසංස. එතකොට ඔබ දන් පූජා කළොත් සංඝයා අරමුණු කරගෙන දන් පූජා කළොත් ආනිසංස කීයක්ද ලැබෙන්නේ? තුනයි. මොකද්ද? වර්ණය, සැපය, බලය. නමුත් මෛත්‍රියට බුදුරජාණන් වහන්සේ ආනිසංස ධර්මය 11ක් පනවනවා. මොනවද? සුවසේ නින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ, දෙවියන්ට මිනිස්සෙයින්ට අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න භාවයට පත් වෙනවා, සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ. සීලයට ආනිසංස 11යි. එහෙමනම් පින්වතුනි ඔබලා දක්ෂ විය යුතුයි. අද අපිට පේනවා අප්‍රමාණ ප්‍රශ්න, ගැටලු, කම්කටොළු වලින් ගහන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. අකුසල් බුර බුරා නැගෙන අප්‍රමාණ දුසිල්වත්භාවයන් සමාජගත වෙන පින්වතුනි සමාජයක ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ ඔබලාට සිහිපත් කරනවා මේ මෛත්‍රියමයි පින්වතුනි මේ අකුසල් යටපත් කරගෙන නැගී සිටීමේ ශක්තිය ඔබට ලබලා දෙන්න. ඒ නිසා අනුන් මෛත්‍රී වඩනවාද කියන කාරණේ ඔබ හොයන්න යන්න ඕනේ නෑ. අහවලා මෛත්‍රී වඩනවාද, ගෙදර අම්මා තාත්තා සහෝදරයා මෛත්‍රී වඩනවාද කියන කාරණේ ඔබ හොයන්න අවශ්‍ය නෑ. ඔබ දක්ෂ වෙන්න ඔබේ අකුසල් යටපත් කරගෙන ඔබට කුසලයෙන් නැගී සිටින්න අවශ්‍ය නම් පින්වතුනි
ඊට එකම ඖෂධය මෛත්‍රී භාවනාවයි. ඉනිසා අනුන් මෛත්‍රිය වඩනවාද කියන කාරණේ හොයන්න යන්නේ නැතුව ඔබ දක්ෂ වෙන්න සියලු සත්‍යෝ උපයෝගී කරගෙන පින්වතුනි ඔබ ආනිසංස ධර්මයන් 11කින් සුවපත් භාවයට පත් වෙන්න. එච්චරයි. දානෙට දානේ ආනිසංස 3යි හොඳට මතක තියාගන්න. අපි කොච්චර සල්ලි වියදම් කරලා දන් පූජා කළත් වර්ණයේ සැපේ බලය අපිට ලැබෙන්නේ අපි සිල් සමාදන් වෙද්දී ආනිසංස 5යි. නමුත් මෛත්‍රියට ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම සෑම උදෑසනකම සෑම රාත්‍රියකම අවම වශයෙන්වත් පින්වතුනි එක විනාඩි 5ක් විනාඩි 10ක් මේ උතුම් මෛත්‍රී ධර්මයන් තුල ජීවත් වෙලා ඒ ශේෂ්ඨ ආනිසංස ධර්මයන් 11 ජීවිතයට එකතු කරගන්න. දැන් මෛත්‍රී භාවනාව අයිති වෙන්නේ බුදු ගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවකටද විදර්ශනා භාවනාවකටද සමත භාවනාව. ඔබ කොච්චර මෛත්‍රී භාවනාව පුහුණු කරලා මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙත් සිතක් ඇති කරගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ ඊළඟ පටිච්ච සමුප්පන් උපත සුගතියේමයි පිංගතුනි. දුගතියට වැටෙන්නේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙත් සිතින් ඔබ ඇස් දෙක පියාගත්තොත් අනිවාර්යෙන්ම ඊළඟ උපත සුගතියේ. නමුත් ඒ සුගතිය උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ ඊළඟ උපත රජ කෙනෙක් රජ පවුලක ඉපදුනාත් එතන ඉපදිලා තියෙන මොකක්ද? ජාති ජරා ව්‍යාධි මරණයක්මයි පින්නතුනේ. ඔබ බුද්ධානුස්සතිය පුහුණු වෙලා ඔබ මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියන උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියා ගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා. ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? ඔබ පුතේ සක්විති රජ වෙලා ඉපදුනා සක්‍ර දෙවියන් වෙලා ඉපදුනා ඒ උපත ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් උපතක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දුරටත් මේ උතුම් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් ජාති ජරා ව්‍යාධි මරණයන් උදෙසා යොමු කරගන්න එපා කියලා පින්වතුනි. මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිලා මෛත්‍රී භාවනාවන් වඩලා මෛත්‍රී භාවනාවන් පුහුණු කරලා පින්වතුනි මරණාසන්න මොහොතේ මෛත්‍රී ධානයන් උපාදානය කරගෙන කල්ප ගණන් ඔබලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල වේදනාවේ ආස්වාදේ ලබමින් ජීවත් වෙලා තිනවා කල්ප ගණන්. නමුත් ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම උපත නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ආයිමත් අපි සතර අපායට වැටුණා. ආයිමත් සතර අපායට වැටුණා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ඒ වගේම අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා අබුද්ධෝත්පාද කාලවලත් මෛත්‍රිය තියෙනවා. ඒ බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල ඉපදිලා මෛත්‍රී භාවනාව පුහුණු කරලා ධානගත හිත් ඇති කරගෙන ඒ ධාන ශක්තියෙන් මේ කය සියුම් කරලා මේ කය අහසට ඔසවලා මෙතන ඉන්න සෑම කෙනෙක්ම එර්ධියෙන් ගමන් කරා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඒ එර්ධිමත් ජීවිත නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඔබත් මමත් ඉපදුනාත් අපි තාම මේ උතුම් මෛත්‍රී භාවනාවෝ බුදුගුණ භාවනාවෝ ජාති ජරා
ව්‍යාධි මරණ උදෙසාමයි ප්‍රයෝජනයට අරන් තියෙන්නේ පින්වතුනි. ඉන්සා තවදුරටත් ඒ වරද කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරේ ඔබත් මමත් ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී පින්වතුනි ඔබත් මමත් මල කඳන් ගිජ්ජකූට පර්වතයට වඩා ගොඩ ගහලා තියෙනවා කියලා. ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මල කඳන් ගොඩක් සිහියට නගා ගන්න. ඒ මල කඳන් ගොඩේ දිව්‍ය මල කඳන් තියෙනවා, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම මල කඳන් තියෙනවා, මනුස්ස මල කඳන් තියෙනවා, තිරිසන් සත්ව ප්‍රේත භූත නිරිසත්ව මල කඳන් තියෙනවා. මොකද්ද මේ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩ? වෙනදයක් නෙමේ, ඔබ තනි තනිව ගොඩ ගැහුවා වූ මල කඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල ඔබ තනිව ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් ඔබත් මමත් ගොඩ ගහලා තියෙනවා. පින්වතුනි, අපි මේ අද මොකද කරන්නේ? අද සම්මා සම්බුද්ධ ශාසනයක් අපිට ලැබිලා තියෙනවා. මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව අපිට ලැබිලා තියෙනවා. අපි මේ මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව උපයෝගී කරගෙන අපි අද මොකද්ද කරන්නේ? පින්වතුනි, නැවත සුගතියම ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා මේ මල කඳත් අර මහා මල කඳන් ගොඩට එකතු කරලා අපි ආයෙමත් උපතකට යනවා. ඇයි ආයේ ආයෙමත් මල කඳන් ගොඩ ගහන්න? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මහා ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මල කඳන් ගොඩට තව මල කඳන් එකතු කරන්න එපා කියලා පින්වතුනි. තවත් මල කඳන් එකතු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේගේ කාලේ බමුණෙක් හිටියා. ධනවත් බමුණෙක්. මේ බමුණට අමුතු ආසාවක් ඇති වුණා. මොකද්ද ඒ ආසාව? කවදා හරි දවසක මම මැරුණ දවසක මගේ මලකඳ භූම දාණය කරන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදැමු තැනකයි කියලා. දැන් පින්වතුනි, ඔබලා මිය ගියොත්, ඔබලා ගිහිල්ලා භූම දාණය කරන්නේ ගමේ කනත්තේ, දාස් ගානක් දෙන ආයතන වල දාලා තියෙනවා අතීතේ. නමුත් මේ බමුණාට ආසාවක් ඇති වුණා, තමන් මැරුණාට පස්සේ කිසිවෙක් භූම දාණය නොකළ තැනකයි මගේ දේහය වල දාන්න ඕනේ කියලා. මේ බමුණා සේවකයින් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. කැලේ ඈතින් ඈතට ගිහිල්ලා මහා ගහක් මුල තැනක් තෝරගන්නවා. තැනක් තෝරගෙන සේවකයින්ට අණ කරනවා, මෙතනනම් කවදාක්වත් කිසිම කෙනෙක් වල නොදැමු තැනක් මෙතන. සේවකයින්ට කියනවා මෙතන වල හාරන්න කියලා. සේවකයින් වල හාරනවා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කළා අහනවා බමුණ, ඔබ මේ මොකද්ද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ මට ආසාවක් ඇති වුණා, මම මිය ගිය දාට මගේ දේහය වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදැමු තැනකයි. භාග්‍යවතුන් වහන්සේ මෙතන කිසි කෙනෙක් වල දාපු තැනක් නෙමේ, මට ඒක ස්ථිරයි, ඒ නිසායි මම මෙතන වල හරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසති ඥානයෙන් සමවදිනවා. పూర్වේ නිවාසානුසති ඥානයෙන් සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බමුණ, ඔබ ඔය හාරන හතර රියන තුල සංසාරේ ඔබ 11,000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. පින්වතුනි, සංසාරේ 11,000 වතාවක් මනුස්සෙක් වෙච්ච වෙලාවේ, රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ, බුම්මාටු දෙවියෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතෙක් වෙච්ච වෙලාවේ, බහිරවෙක් වෙච්ච වෙලාවේ, කුරුල්ලෙක් වෙච්ච වෙලාවේ, කූඹියෙක් වෙච්ච වෙලාවේ, කඩියෙක් වෙච්ච වෙලාවේ, පින්වතුනි, ඔය හතර රියන තුල
එකොළොස් දාස් වතාවක් ඔය බමුණා පටිච්ච සමුප්පන්නව මිහිදන් වෙලා තියෙනවා. එහෙනම් ඔබ දැස් පියාගන්න. දැස් පියාගෙන ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බිම් කඩ සිහියට නගා ගන්න. ඔය පුංචි බිම් කඩ සිහියට නගාගෙන ඔබ නුවණින් දකින්න. ඔය පුංචි බිම් කඩ පින්වතුනි සංසාරේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක්. ඔබ ඔය දෙපා තබාගෙන තියන්නේ ඔබේම මිනි අලු මත. ඔබ ඔය දෙපා තබාගෙන තියෙන ඔබේම අතීත මලකඳන් දහස් ගණනක් මිහිදන් වුණා වූ බිම් කඩක් මතයි පින්වතුනි. ඒසා දීර්ඝ කටුක සාංසාරික ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. කවදාද අපි මේ ගමනේ නිමාවක් දකින්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ පින්වතුනි. මේ සංසාර ගැඹුර, සංසාර දුර, මේ සංසාර දුක මතු කරලා දීලා ඔබලාව මේ සංසාරයෙන් එතර කරන්නයි. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ උතුම් චතුරාර්ය සත්‍යෝ දේශනා කළා. අපි මොකද්ද කරලා තියෙන්නේ? අපි මොකද්ද කරලා තියෙන්නේ? මල කඳන් ගිජ්ජ කූඩ පර්වතයට වඩා ගොඩ ගහලා මේ අපි වාඩි වෙලා ඉන්න මම දැස් දෙක පියාගෙන නුවණින් දකිනවා. මේ වාඩි වෙලා ඉන්න බිම් කඩ තුල මම පටිච්ච සමුප්පන්නව දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩ. මම අමෝ සොහනක් මතයි මේ වාඩි වෙලා ඉන්නේ. මම මේ වාඩි වෙලා ඉන්නේ මගේම දේහයන් දහස් ගානක් මිහිදන් වෙච්ච සුසාන භූමියක් මතයි පිංගතුනි. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් මේ සුසාන භූමිය ප්‍රාර්ථනා කරන්න එපා. මේක මමයේ මගේ කියලා ගන්න එපා. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය අපිට දේශනා කරනවා. අපේ විදර්ශනා නුවණ දකින්න මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් විනිවිද දකින්න. විනිවිද දකින්නේ නැහැ. අපි රූපය මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. රූපය තුල මා සිටිනවා, මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ පිංගතුනි මේ ලෞකික ධර්මතාවය විනිවිද දකින්නයි. එනිසා ඔබ මෛත්‍රී භාවනාව මුළු ජීවිත කාලේ කොච්චරනම් වඩලද්ද? බුදු ගුණ භාවනාව ජීවිත කාලේ කොච්චරනම් වඩලද්ද? මේ මොහොතේ ඔබ දක්ෂ වෙන්න. ඔබ මුළු ජීවිත කාලය පුරාවට පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන්, බුදු ගුණ භාවනාවන් මේ මොහොතේ උතුම් විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න. භව නිරෝධයේ උදෙසා හේතු වෙන විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න. ඒ උදෙසා කාය, චිත්ත, ධම්ම, වේදනා කියන උතුම් සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොහොතක් ඔබ ජීවිතේ පුරාවට පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන්, බුදු ගුණ භාවනාවන් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දකින්න. හැමෝම දැස් පියාගන්න. හැමෝම දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණු මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න. සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා සිතුවිලි කී දහහක්, කී ලක්ෂයක් ඔබ තුල ඇති වුණාද? ඒ වගේමයි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ උතුම් බුදු ගුණයන් කී දහසක් ඔබ තුල වැඩෙන්නේ නැද්ද? ඒ සෑම මෛත්‍රී චිත්තයක්ම, ඒ සෑම බුදු ගුණ චිත්තයක්ම මේ මොහොතේ සිහියට නගා ගන්න. සිහියට නගාගෙන ඒ සෑම චිත්තයක්ම සතර සතිපට්ඨානය තුල විසිරවන්න. දැස් පියාගෙන නුවණින් දකින්න. මුළු ජීවිත කාලය පුරාවට මේ උතුම් මෛත්‍රී ධර්මයෝ, මේ උතුම් බුදු ගුණ භාවනාවෝ වැඩුණේ ඔබේම රූපය මුල් කරගෙනයි.
පින්වතුනි මෛත්‍රී භාවනා වැඩුවේ ඔබේ රූපය මුල් කරගෙනයි බුද්ධානුස්සතිය වැඩුණේ ඔබේ රූපය මුල් කරගෙනයි දැස් පියාගෙන ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරුවන්න මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා සමාධිමත් හිතක් කියන්නේ පංච නීවරණ තුනී වූ හිතක් ඒ කියන්නේ සමාධිමත් හිත කියන්නේ සම්මා සමාධිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගය පින්වතුනි ඔබ තුල මේ මොහොතේ සම්මා සමාධිමත් හිතක් තියෙනවා කියන්නේ මේ මොහොතේ ඔබ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් වැඩිලයි තියෙන්නේ එහි ඵලයයි මේ සම්මා සමාධිමත් හිත බුදුරජාණන් වහන්සේ මේ සම්මා සමාධිමත් හිතට කියන්නේ මායාගේ දැස් අන්ධ කළා වූ හිත කියලයි පින්වතුනි ඔබ මායාගේ දැස් අන්ධ කරලයි මේ මොහොතේ ඉන්නේ එයි මායාගේ දැස් අන්ධ කළා කියන්නේ මේ මොහොතේ ඔබ තුල කාමච්ඡන්දයක් නැහැ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණ යටපත් වෙලා කාමච්ඡන්දයන් යටපත් උනා වූ හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මායාගේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා ඔබ මේ මොහොතේ මායාගේ දැස් අන්ධ කරලා කාමච්ඡන්දයන් යට කරගෙන ජීවත් වෙන මේ මොහොතේ පිංගතුණී ඒ සම්මා සමාධිමත් හිතෙන් ඔබ පුහුණු කළා වූ මෛත්‍රීය බුද්ධානුස්සතිය කායානුපස්සනාව තුල විසිරුවන්න මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනා වැඩුණේ බුදුගුණ භාවනා වැඩුණේ ඔබේම රූපය මුල් කරගෙනයි ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරුවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට ඔබේ රූපය දකින්න කියලා මොහොතක් දැස් පියාගෙන ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළා දකින්න පින්වතුනි සුන්දර සම්මා සමාධිමත් හිතට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ ආයෝජනය දෙන්න ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළා දකින්න මානසින් ඔබේ රූපය ගලවන්න මානසින් ඔබේ රූපය ලිහන්න බුදුරජාණන් වහන්සේ දෙතිස් කුණුප භාවනාවේදී ඔබට දේශනා කරනවා ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කියලා මානසින් ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර පිංගතුනි කොටස් 32කට ඔබේ රූපය ගලවන්න දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙනවා ඔබේ රූපය ගලවලයි තියෙන්නේ ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න ඔබේම රූපයයි ගලවලා තියෙන්නේ ඔබ මනෝමය රූපයෙන් මේ කොටස් 32 දිහා බලන්න මානසින් ඔබේ කෙස්රොද අතට ගන්න ඔබේම කෙස්රොද උදේ හවස පීරන දිනපතා සෝදන සුවඳ විල වුන් තවරන ඔබේම කෙස්රොද ඔබ මානසින් අතට ගන්න මානසින් අතට අරන් බලන්න මේ කෙස්රොද තුල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නිට්යයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි දිරා යන කෙස් ගොඩක් සුදු පැහැ ගැන්වෙන කෙස් ගොඩක් පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන කෙස් ගොඩක් කෙස් කෙරෙහි ඔබ තෘෂ්ණාව සියුම් කරගන්න ඊළඟට ඔබේම නියපොතු ටික දත් ටික ගන්න උදේ හවා මදින පාට කරන කපන ඔබේම දත් ටික ඔබේම නියපොතු ටික මනසින් අතට අරන් බලන්න මේ නියපොතු වල මේ දත් වල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි නිට්යයි සැපයි සුබයි කියලා දෙයක් තියෙනවද නැහැ දිරා යන දත් ගොඩක් නරක් වෙලා යන දත් ගොඩක් දිරා යන නියපොතු ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන නියපොතු ටිකක් දත් ටිකක් ඊළඟට ඔබේම සම් මස් ඇටනහර මනසින් අතර ගන්න
මේ ඔබේම රූපයයි ඔබ ගැලෙව්වේ ඔබේම සම්මස්සට නහර මනසින් අතට අරන් බලන්න මේ සම්මස් ඇට නහර වෙල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනවද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද නෑ පින්වතුනි කුණු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් කුණුපයක් දැස් පියාගෙන පවුලේ සුසාන භූමියේ පසත් ඔබේ රූපයත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න ඔබ මේ මොකද්ද දැක්කේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් ඔබ කායානුපස්සනාවයි මතු කළේ මෙතෙක් කාලයක් මේ මෛත්‍රිය වැඩුණ බුදු ගුණ වැඩුණ මේ රූපය මේ රූපස්කන්ධය පින්වතුනි ඔබ දෙතිස් කුණුපයක් තුල විසිරෝල දැක්කා මේ රූපයේ අනිත්‍යභාවය ඔබ දැක්කා ඊළඟට ඔබ මුළු ජීවිත කාලය පුරාවට වඩපෝ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් චිත්තානුපස්සනාව මතු කරගන්න චිත්තානුපස්සනාව මතු කරගන්න දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ ජීවිත කාලේ කොච්චරනම් සුවපත් වේවා කියලා චිත්තයන් නැති කරගත්තද ඉතිපිසෝ භගවා අරහන් කියන බුදු ගුණ චිත්තයන් කී දහහක් ඇති කරගත්තද ඒකම චිත්තයක්වත් දැන් අපට අයිති නෑ ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ ඊයේ දවසේ ඔබ සුවපත් වේවා කියලා සිතක් ඇති කරගත්තනම් ඉතිපිසෝ භගවා අරහං කියලා සිතක් ඇති කරගත්තනම් ඒකම සිතක්වත් දැන් ඔබට අයිති නෑ අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වූ සිතුවිල්ලක් පමණක්මයි මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණු මෛත්‍රී චිත්තයන් බුදු ගුණ චිත්තයන් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා සෑම රාත්‍රියකම නිින්දට ගිහිල්ලා නිදාගන්න මොහොතකට පෙර ආතුව මුළු දවස පුරාම සිහිපත් වෙත්ත මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න බුදු ගුණ චිත්තයන් සිහියට නගා ගන්න සිහියට නගාගෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණෝ මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න බුදු ගුණ චිත්තයන් සිහියට නගා ගන්න ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාව මතු කරගන්න චිත්තානුපස්සනාවෙන් රාත්‍රියේ නිින්දට යන්න ඊළඟට ඔබ වේදනානුපස්සනාව මතු කරගන්න පින්වතුනි ඔබ මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී වඩද්දී කොයි සානම් සැප වේදනා ඔබ තුල ඇති වෙන්නේ නැද්ද අනේ මෛත්‍රිය වඩනකොට බුදු ගුණ සිහිපත් කරනකොට සැප වේදනාවක්මයි ඇති වෙන්නේ ඒකම සැප වේදනාවක්වත් නිත්‍යද ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද පින්වතුනි මෛත්‍රියේ නාමයෙන් බුද්ධානුස්සතියේ නාමයෙන් ඇති වූ සෑම සැප වේදනාවක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා ඔබ මෛත්‍රී භාවනා වඩන වෙලාවේ බුදු ගුණ භාවනා වඩන වෙලාවේ ඔබ තුල ඇති වුණේ උපේක්ෂාසහගත හිතක් ඔබ දැන් මේ මොහොතේ පසු වෙන්නේ උපේක්ෂාසිතෙන් නමුත් ඒකම උපේක්ෂාසිතක්වත් දැන් ඔබට අයිති නෑ මේ මොහොතේ ඔබේ උපේක්ෂාසිත මෙතනින් නැකිටලා යද්දී අනිත්‍ය වෙලා යනවා එහෙනම් මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී වඩද්දී බුදු ගුණ වඩද්දී ඔබ තුල ඇති උපේක්ෂාසිතුවිලි සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා පින්වතුනි ඔබ මෛත්‍රී භාවනාව කරන්න ගිහිල්ලා බුදු ගුණ භාවනාව කරන්න ගිහිල්ලා බාධා වෙච්ච තැනදී අසාර්ථක වෙච්ච තැනදී කොයිසා දුක් වේදනා ඇති වුණාද අනේ මට තාම මෛත්‍රී භාවනා වැඩෙන්නේ නැහැ මට තාම බුදු ගුණ භාවනා වැඩෙන්නේ නැහැ කියලා කොච්චර ඔබ දුක් වේදනා ඇති කරගත්තද බැඳෙන්න එපා දුක් වේදනාවට
මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාව වඩලා බුදු ගුණ භාවනාව වඩන්න ගිහිල්ලා බාධා වුණ තැනදී ඇති වූ සෑම දුක් වේදනාවක්ම සිහියට නගා ගන්න භාවනාව අසාර්ථක වුණ සෑම දුක් වේදනාවක්ම සිහියට නගා ගන්න ඒ දුක් වේදනාව අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විඳීමක් කියලා වේදනානුපස්සනාව මතු කර ගන්න සුන්දර ධර්මයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවනාව සාර්ථක වුණත් එතනිනුත් වේදනානුපස්සනාව මතු වෙනවා භාවනාව අසාර්ථක වුණත් දක්ෂයායේ අසාර්ථක භාවය තුලිනුත් වේදනානුපස්සනාව මතු කර ගන්නවා ඉනිසා පින්වතුනි අතීතේ භාවනාව අසාර්ථක වුණා කියලා දුක් වෙන්න එපා බාධා වුණ සෑම භාවනා චිත්තයක්ම සිහියට නගාගෙන ඒ දුක් වේදනාව මේ මොහොතේ අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා ඔබ රාත්‍රී නිින්දට යන්න මොහොතකට පෙර ආතුව මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණා මෛත්‍රී චිත්තයන් සිහියට නගා ගන්න බුදු ගුණ චිත්තයන් සිහියට නගා ගන්න ඒ තුලින් නැති වුණා වූ සැප දුක් උපේක්ෂා විඳීම් සිහියට නගා ගන්න ඒ සෑම විඳීමක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව මතු කරගත් රාත්‍රියක් බවට පත් වෙනවා ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුලින් ඔබ ධම්මානුපස්සනාව මතු කරගන්න පින්වතුනි මේ සියලු ධර්මතාවය අනිත්‍යයි මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව අපිට කියලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න අපි ධම්මානුපස්සනාවයි අනිත්‍ය වූ ධර්මතාවයන් දකින්නේ ඔබ තුල මෛත්‍රී චිත්තයන් වැඩුණා නම් බුදු ගුණ චිත්තයන් වැඩුණා නම් අතීතේ ඒ සෑම මෛත්‍රී බුදු ගුණ චිත්තයක්ම වැඩුණේ ඔබ තුලම සකස් වෙන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුලින් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ඒකම සංස්කාරයක්වත් නිට්ට නැහැ ධම්මානුපස්සනාව මතු කරන්න බුදු ගුණ භාවනා වැඩුණ වෙලාවේ මෛත්‍රී භාවනා වැඩුණ වෙලාවේ ඔබ තුල ඇති උනේ සප්තබොජ්ජංගයන් පින්තුණි මේ සප්තබොජ්ජංගයන් එකක්වත් දැන් ඔබට අයිති නෑ ඒ සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබට භාවනාවට බාධා වුණ තැනදී ඔබ තුල ඇති උනේ පංච නීවරණයන් ඒ පංච නීවරණයන් නිට්ට නෑ අනිත්‍යයි ඒ වගේමයි ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩලා පින්වතුනි මොනසා කුසල් සංස්කාරයෝ ජීවිතයට එකතු කරගත්තත් ඒ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා ධම්මානුපස්සනාව මතු කරගන්න පින්වතුනි දැන් ඔබ මේ මොකද්ද සිද්ධ කළේ ඔබ පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් තුලින් කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව මතු කරගත්තා ධර්මයේ අරටුව ගත්තා ධර්මයේ අරටුව උතුම් විදර්ශනාවයි අපි තාම ධර්මයේ අරටුව ජීවිතේට ගන්නෙ නෑ අපි තාම හොයන්නේ කොළ අතු රිකිලි පොතු සම්මා සම්බුද්ධ ශාසනයේ කොලාතු රිකිලි පොතුයි අපි තාම හොයන්නේ මෙලව පරලව සැප තාම අපි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට ගත්තේ නැහැ ඔබ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිත ගන්න නම් මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මය ජීවිතයට ගන්න ඕනේ පින්වතුනි ඔබ ඔබේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් විදර්ශනා භාවනාවක් බවට පුහුණු කළොත් මරණාසන්න මොහොතේ ඔබට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබේ චිත්තයට බැඳෙන්නේ නැහැ ඒ චිත්තය චිත්ත
චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා විදර්ශනාමය උපතකටයි ඔබ යන්නේ මරණාසන්න මොහොතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයක් සිහියට නැගුණොත් ඒ සිතුවිල්ල ඒ මොහොතේම චිත්තානුපස්සනාවෙන් දකිනවා ඒ බුදු ගුණයට බැඳෙන්නේ මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ මැවිලා පෙවුණොත් පින්තුණි ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන පූජනීය අලු ගොඩක් හැටියට ධම්මානුපස්සනාවෙන් දකිනවා කායානුපස්සනාවෙන් දකිනවා පින්තුණි ඔබ ලබන උපත විදර්ශනාමය උපතක් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ජිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ඔබ ගොඩ ගහලා තියෙනවා ඔබේ දෙපා තබාගෙන තියෙන ඔබේම සුසාන භූමිය මතයි ඒසා දීර්ඝ කටුක බව ගමනක් ගැඹුරු සංසාර ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතේ උතුම් මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව උපයෝගී කරගෙන පින්වතුනි සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගෙන මරණාසන්න මොහොතේ සුවපත් වේවා කියන චිත්තය තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න ඉතිපිසෝ භගවා අරහන් කියන චිත්තය තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ දේශනා කළා තියෙන්නේ ඒ නිසා නිරේතුරුව මේ උතුම් ධර්මයන් විදර්ශනාවෙන් දකින්න ඔබට තාමත් මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැත්නම් බුදු ගුණ භාවනාවන් වැඩෙන්නේ නැත්නම් පින්වතුනි දවසට පැය කාලක් වෙන් කරගෙන දවසට පැය භාගයක් වෙන් කරගෙන මෛත්‍රිය වැඩුවා කියලා මෛත්‍රී භාවනාව සාර්ථක වෙන්නේ නැහැ හොඳින් තේරුම් ගන්න. මොකද අපි පැය කාලක් මෛත්‍රී භාවනාව වඩලා අපි ආයිම සමාජයටයි යන්නේ දුවා දරුවන් අතරටයි යන්නේ ඇලෙන ගැටෙන ලෝකයටයි අපි යන්නේ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. සමහරු ඇවිල්ලා කියනවා කොච්චර මෛත්‍රී භාවනාව වැඩුවත් සමාජයට ගියාම කේන්ති යනවා ගැටෙනවා ඇලෙනවා. ඇයි පින්වතුනි? නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ මෛත්‍රී භාවනාව ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය නම් දවසට විනාඩි 10ක් පැය කාලක් පැය භාගයක් වෙන් කරලා මෛත්‍රී වැඩුවා කියන කාරණයෙන් මේක සාර්ථක කරගන්න බෑ. නමුත් එයත් හොඳ පුරුද්දක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න උදෑසන නැගිට මොහොතේ පටන් පින්වතුනි සෑම ඔබ තුල සකස් වෙන සිතුවිල්ලක පසුසිත සුවපත් වේවා කියලා හිතන්න පුරුදු වෙන්න. ඔබ උදේ පාන්දර දැන් නැගිටින්න ඕනේ කියලා හිතක් සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟට වතුර වීදුරුවක් බොන්න කියලා හිතක් සකස් වෙනවා. සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟට රැකියාවට යන්න ඕනේ කියන හිත සකස් වුණා. සුවපත් වේවා කියලා හිතන්න. ගෙදර ඉන්න අම්මා මතක් වුණා. සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟ හිත ගෙදර ඉන්න තාත්තා මතක් වුණා. ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතන්න. මම මේ ආසනයේ මත ඉඳන් ඔබව සිහිපත් වෙන මොහොතේම ඊළඟ හිත සුවපත් වේවා කියන සිතුවිල්ලයි. පින්තුණි එහෙම පුරුදු වෙන්න ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. මෙතන වාඩි වෙලා ඉදී අර ගෙදර ඇති කරන සුරතල් බල්ල සිහිපත් වුණත් ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබේ තරහකාරයෙක් සිහිපත් වුණොත් සුවපත් වේවා කියලා හිතන්න. එහෙම හිතද්දි පින්වතුනි මුළු දවසම ඔබ ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත ඔබ සුවපත් වේවා කියලා පුහුණු වුණොත් දවසෙන් අඩක්ම ඔබ මෛත්‍රී භාවනා වැඩුවා වෙනවා. එහෙම වෙද්දි මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න නම් ඔබ දක්ෂ වෙන්න ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබ ඔද මෙතන වාඩි වෙලා මේ භික්ෂුව සිහිපත් වුණාත්
ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න ඊළඟට තව සිතක් පහළුණොත් ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න එහෙම පින්වතුනි සකස් වෙන සෑම සිතකටම පසු සිත සුවපත් වේවා කියලා හිතද්දී ඔබ මෛත්‍රී භාවනාවේම කොටසක් බවට ඔබේ ජීවිතේ පත් වෙනවා මුළු පැය 24 පුරාවට ආනිසංස ධර්මයෝ 11ක් ඔබේ ජීවිතයට එකතු කරගත්ත ඔබ වෙනවා ඒ තුලින් ඇති වෙන සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබට පුළුවන් මේ උතුම් මෛත්‍රී බුදු ගුණ භාවනාව සතර සතිපට්ඨානයේ දිශාවට අරගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්න පින්වතුල්ලා හැමෝම මම කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා මම කියන වචන වලට අදාළව නුවණින් දකින්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීම
මක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලිත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත්තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාවු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි මාත් සමග කියන්න මාත් සමග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කළා මොනවද මේ නාම රූප ධර්මයන් කියන්නේ මේ නාම රූප ධර්මයන් කියද්දී රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපය. ඒ කියන්නේ මේ සලායතනයන්ට. මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන්ට කියනවා නාම ධර්ම කියලා. දැන් මේ ඇස රූපය ඇස මුල් කරගෙන ඇසේ පස්සය හේතුවෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥාණයන්ට අපි කියනවා නාම. එතකොට මේ නාම රූප ධර්මයෝ නිට්ටයද අනිත්‍යද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදානස් කන්දේ. ඔබ නිදහස් වුනොත් නිදහස් වෙන්නේ
පංච උපාදානස් දැන් අපි බැඳිලාද ඉන්නේ නිදහස් වෙලාද අපි බැඳිලා අපි කුමකටද බැඳිලා ඉන්නේ කාරණා පහකට රූප වේදනා සංඥා සංකාර විඥාණයන් කියන කාරණා පහට අපි බැඳිලායි ඒ නිසා ඔබටත් මටත් තාමත් නිදහස් වීම කියන කාරණේ උරුම වුණේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම පින්වතෙකුටම මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න අතීත පංච උපාදානස්කන්ධේ වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්නා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දැන් මොකද්ද ඔබ කරන්න ඕනේ? ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න. නිරතුරුවම අතීත වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිමින් දැන් ඔබ අතීතයට යන්න. අතීත රූපස්කන්ධයට හිත යොමු කරන්න. අතීතයේ ඔබේ ඇස ඔබට මතකද? ඔබේ අම්මාගේ මව් කුසෙන් ඔබ බිහි වෙලා පුංචි ලදරුවෙක් වෙලා අම්මාගේ දෑතේ හුරතල් වෙද්දී ඔබට තිබ්බ පුංචි ඇස් දෙක මතකද? ඒ පුංචි ඇස් දෙකේ අතීත රූපස්කන්ධයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය වෙලා ගියා. ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට වුණා. ඒ පුංචි කාලේ ඔබට තිබ්බ පුංචි කන් දෙක මතකද? නාසය මතකද? දිව මතකද? ශරීරය මතකද? පින්වතුනි, අතීත රූපස්කන්ධයට මොකද්ද වුනේ? ඒ අතීත රූපස්කන්ධය ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. පින්වතුනි, අතීත රූපස්කන්ධය ඇසුරෙන් ඔබ සකස් කරගත්තා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් සිහියට නගා ගන්න. ඔබේ මේ පුංචි ඇස් දෙකෙන් ඔබ ඉස්සෙල්ලාම දැක්කේ කවුද? ඔබේ අම්මා, ඔබේ තාත්තා. පින්වතුනි, මේ පුංචි ඇස් දෙකෙන් දැක්ක ඔබේ අම්මාගේ රූපය, තාත්තාගේ රූපය නිත්‍යද අනිත්‍යද? ඒ රූප ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. ඔබේ ඔය පුංචි ඇස් දෙකෙන් ඔබ පුංචි කාලේ ලස්සන ලස්සන සෙල්ලම් බඩු දැක්කා, ඔබේ තොටිල්ල දැක්කා, ඔබේ ලදරු පාසල දැක්කා, ඔබ ලස්සන ලස්සන සෙල්ලම් ගෙවල් දැක්කා. ඒ අතීත එකම රූපස්කන්ධයක්වත් නිට්ටයද අනිත්‍යද? ඒ අතීත රූපස්කන්ධයන් නිසා ඔබ කොයිසා සුන්දර විඳීම් ඇති කරගත්තද? ඔබේ අම්මා නිසා ඔබ කොයිසා සැප වේදනාවන් ඇති කරගත්තද? ඔබේ නැලවුණ තොටිල්ල නිසා, ඔබේ සෙල්ලම් බඩු නිසා, ඔබේ සෙල්ලම් ගෙවල් නිසා කොයිසා අතීත සැප වේදනාවෝ ඇති කරගත්තද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද නැහැ. ඒ සෑම සැප වේදනාවක්ම මායාවක් බවට පත් වුණා, මිරිඟුවක් බවට පත් වුණා. පින්වතුනි, අතීත ඇසකන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන ඔබ යම් සුන්දර විඳීම් ජීවිතයට එකතු කරගත්තද ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වෙලා ගියා. එනං අතීත පංච උපාදානස්කන්ධය නිට්ටයද අනිත්‍යද? ඉනුත් ඈතට යන්න, ඉනුත් ඈතට යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධේ ඉනුත් ඈතට ගිහිල්ලා අනිත්‍යභාවය දකින්න. පින්වතුනි, ඔබ සක්විති රජ වෙලා ඉපදුනා සංසාරේ. සක්විති රජ වෙලා ඔබ ඉපදුන වෙලාවේ ඔබට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් ලැබුණා. ඒ රූපේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. ඔබ ඒ සක්විති රජ වෙච්ච වෙලාවේ පංච කල්යාණයක්, දිව්‍ය ලෝකෙන් බහින පංච කල්යාණයක් ඔබේ ස්ත්‍රී රත්නය වුණා. ඒ අතීත රූපස්කන්ධය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? වෙනස් වෙලා ගියා, වෙනස් වෙලා ගියා.
ඒ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබ මුළු ලෝකෙම පාලනය කළා ඔබ කොයිසම් සැප වේදනාවන් නෙබා අත්විඳද ඒකම සැප වේදනාවක්වත් දැන් නිට්ටද අනිත්‍යද පින්වතුනි අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා රෑට නිින්දට ගිහිල්ලා නිදාගන්න මොහොතකට පෙර ආතුව පින්වතුනි අතීත රූපස්කන්ධේ අනිත්‍යභාවය දකින්න අනේ අතීතේ මට තිබ්බ මේ ඇස කන නාසය දිව ශරීරය මනස අනිත්‍ය වෙලා ගිය හැටි දකින්න අර පුංචි ළමා වයස තරුණ වයස මේ රූපස්කන්ධයෝ ජාති ජරා ව්‍යාධි මරණයට ලක්ුණ හැටි නුවණින් දකින්න ඒ රූපය ඇසුරෙන් සකස් කරගත්ත වේදනා සංඥා සංකාර විඥානියෝ වෙනස් වෙලා ගිය හැටි නුවණින් දකින්න ඔබේ දකින්න අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයයි අනි අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඊළඟට වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කොහොමද ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ පින්වතුනි මේ ඇස නිට්ටද අනිත්‍යද මේක ජාති ජරා ව්‍යාධි මරණ වලට අයිති ඇසක් මේ ඇස ඔබට අයිති නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත රූපස්කන්ධයට හිත යොමු කරන්න ඇස් කෝටි ගානක ඇස් ගොඩක් නුවණින් දකින්න ඇස් කෝටි ගානක් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ඇස් දිව්‍ය ඇස් මනුස්ස ඇස් තිරිසන් ඇස් ප්‍රේත ඇස් නිරිසතුන්ගේ ඇස් අර යක්කු යක්ෂණියන්ගේ ඇස් පින්වතුනි කෝටි ගානක ඇස් ගොඩක් නුවණින් දකින්න ඒ මොකද්ද ඒ ඇස් ගොඩ සංසාරේ පටිච්ච සමුප්පන්නව ඔබ ලැබුවා වූ ඇස් ඒසා ඇස් ගොඩක් ඔබ සංසාරේ ලබලා තියෙනවා ඒ එකම ඇසක්වත් නිට්ටද අනිත්‍යද අනිත්‍යයි මේ ජී මේ භව ගමනේ ලැබවු පළවෙනි ඇස් දෙක නෙමේ සංසාරේ ඔබ ඇස් කෝටි ගානක් ලබලා තියෙනවා සංසාරේ ඔබ කන් කෝටි ගානක් ලබලා තියෙනවා සංසාරේ නාසය දිවය මේ ශරීර කෝටි ගානක් ඔබ ලබලා තියෙනවා ඒ අතීතේ සෑම රූපස්කන්ධයක්ම අනිත්‍යයි පින්තුනි මේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න ඒ අතීත රූපස්කන්ධයේ ඇසුරෙන් ඔබ ඇති කරගත්තා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ගේ අනිත්‍යභාවය දකිමින් අතීත පංච උපාදානස්කන්ධයේ කෙරේ තෘෂ්ණාව බැහැර කරන්න ඒ අතීතය මමිය මගේ කියලා දකින්න එපා ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සෑම රාත්‍රියකම නුවණින් දකින්න ඊළඟට වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න පින්වතුනි මේ වර්තමානයේ ඇස අනිත්‍ය වූ ඇසක් මේ ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට අයිති ඇසක් කවදා හරි දවසක මේ ඇස පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන ඇසක්මයි පින්වතුනි මේ කන් දෙක ඔබට අයිති නෑ මේ වර්තමාන රූපස්කන්ධය මේ කන අයිති ජාති ජරා ව්‍යාධි මරණයන්ට මේ කන කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන කනක්මයි මේ නාසය දිව ශරීරය පින්වතුනි ජාති ජරා ව්‍යාධි මරණයන්ට අයිති රූපස්කන්ධයක්මයි මේ රූපය කවදා හරි අයිති පවුලේ සුසාන භූමියේ පසටයි පින්වතුනි වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මේ ඇසෙන් මේ වර්තමානයේ ඔබ කොයිසම් රූපයන් දකින්වද ඒ රූපයන් දැකලා ඔබ කොයිසානම් විඳීම් හඳුනා ගැනීම සංස්කාරයෝ දැනීම් ඇති කරගන්නවද එකම ධර්මතාවයක්වත් නිට්ටෙ නෑ මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වෙලා යනවා අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම රාත්‍රියකම අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මොහොතක් දකින්න වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මොහොතක් දකින්න දැකලා අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කියනවා අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කියනවා තාම ඔබටත් මටත් ඒක කරගන්න බැරි වුණා
අපි මේ වර්තමාන රූපස්කන්ධය අනිත්‍යයි කියලා පෙනී පෙනී තියෙද්දී අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා අනේ අනාගතේ මට මෙවැනි සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුස්ස රූප ලැබේවා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා පින්වතුනි මේ ප්‍රාර්ථනා කරන රූපස්කන්ධය නිට්ට්‍ය වෙයිද අනිත්‍ය වෙයිද අනිත්‍යයි ඒ රූපස්කන්ධයන් ඇසුරෙන් සකස් වෙන කිනම් විඳීමක් වේවා නිට්ට්‍ය වෙයිද අනිත්‍ය වෙයිද දැන් අපි යෝකයි කරන්නේ කවදාද අපි මේ ගමන නවත්තන්නේ අරසා ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් අපි ගොඩ ගහලා තියෙනවා එනිසා අපි මේ මොහොතේ මොකද්ද මේ කරන්නේ ඇස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න ඇසකට සංස්කාර රැස් කරනවා කන උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න කනකට අදාළ සංස්කාර අපි රැස් කර ගන්නවා මේ නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න උපතකට අදාළ සංස්කාර අපි ඒ ලබන උපත නිට්ඨ වේද අනිත්‍ය වේද ඒ අනාගත පංච උපාදානස්කන්ධය නිට්ඨ වේද අනිත්‍ය වේද අපි මොකද්ද මේ කරන්නේ අපි මොකද්ද මේ කරන්නේ අපිට අයිති නැති ඇසක් මහ පොළවට පස් වෙන ඇසක් පවුලේ සුසාන භූමියේ පසට අයිති මේ ඇස් දෙක උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් උපතකට අපි යනවා අපිට අයිති නැති මේ කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් උපතකට අපි ඒ ලබන උපත අපිට අයිතිද අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මහ පාරේ යන කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදුනා කියලා. පින්වතුනි මේ කඩියා පාර හරහා යන කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා මේ බිම යන මේ කූඹියෙක් ගැඩවිලෙක් සංසාරේ සක්විති රජ වෙලා පින්වතුනි ඔබ සංසාරේ කොච්චර සක්විති රජ වෙන්න ඇද්ද? ස්ත්‍රී රත්නය වෙන්න ඇද්ද? සුජම්පතිය වෙන්න ඇද්ද? නමුත් ඒකම රූපස්කන්ධයක්වත් නිත්‍ය වුණාද? ඒ පංච උපාදානස්කන්ධයන් නිත්‍ය වුණාද? සක්විති රජ වෙලා අපි ආයිම සතර අපායට කවදාද අපි මේ ගමන නිමා කරන්නේ? කවදාද අපි මේ ගමන නිමා කරන්නේ? මේ මහා මලකඳන් ගොඩ නිමා කරන්නේ කවදාද මේ අපි දෙපා තබාගෙන තියෙන සුසාන භූමියෙන් නිදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මේ අතීත වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න දැස් පියාගෙන හැමෝම නුවණින් දකින්න ඔබලා මේ මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නේ මේ මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරෙන් මනසෙන් සිදුවෙන මේ පස්සයට බැඳිලා ඉන්නේ විඳීම් වලට බැඳිලා ඉන්නේ හඳුනා ගැනීම සංස්කාරයන්ට බැඳිලා ඉන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න දැස් පියාගෙන මනුස්ස ලෝකයට හිත යොමු කරන්න මේ සමස්ත මනුස්ස ලෝකයේ තියෙන සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න පින්වතුනි මේ මනුස්ස ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක ජනතාවක් ඉන්නවා රජවරු ඉන්නවා සිටුවරු ඉන්නවා ඇමතිවරු ඉන්නවා මන්ත්‍රීවරු ඉන්නවා නිලවත් තෙදවත් බලවත් කුලවත් අය ඉන්නවා දුප්පත් අහිංසක අය ඉන්නවා මේ මුළු සංස්කාරයන්ට හිත යොමු කරන්න ඇමරිකාවේ ජනාධිපතිට හිත යොමු කරන්න නිත්‍ය වූ සංස්කාරයක්ද ඇමරිකාවේ ජනාධිපති වුණා ජාති ජරා ව්‍යාධි මරණයක් බ්‍රිතාන්‍ය රජතුමා සිහියට නගා ගන්න ජාති ජරා ව්‍යාධි මරණයක් සෞදියේ රජතුමා සිහියට නගා ගන්න ජාති ජරා ව්‍යාධි මරණයක් මේ ලෝකයේ ඉන්න ලොකුම ධන කුවේරයා සිහියට නගා ගන්න ජාති ජරා ව්‍යාධි මරණයක්
අහිංසක දුප්පතෙක් නිලවතෙක් කුලවතෙක් බලවතෙක් තෙදවතෙක් සිහියට නගා ගන්න ජාති ජරා ව්‍යාධි මරණයක් ඊට වඩා දෙයක් තියෙනවද රජ වෙලා ඉපදුනා සිටු වෙලා ඉපදුනා ඉතුරු වෙලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණයක්මයි ඉපදිලා තියෙන්නේ පින්වතුනි මානුෂ්‍ය ලෝකයේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න නුවණින් පීර පීර බලන්න කොතනක හෝ මානුෂ්‍ය ලෝකයේ නিত্য වූ සැපක් තියනවාද කියලා නුවණින් පීර පීර බලන්න රජවරු ඉන්නවා ජනාධිපතිවරු ඉන්නවා අගමැතිවරු ඉන්නවා සිටුවරු ඉන්නවා කුලවතුන් ඉන්නවා බලවතුන් ඉන්නවා නිලවතුන් ඉන්නවා තෙදවතුන් ඉන්නවා නුවණින් පීර පීර බලන්න ඔය කොතනකවත් නিত্য වූ සංස්කාරයක් තියනවාද කියලා ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් නැති සංස්කාරයක් තියනවාද කියලා බලන්න කොහෙවත් නැහැ නුවණින් පීරන්න නැවත නැවත පීරන්න දැන් ඔබට පේනවා මේ මානුෂ්‍ය ලෝකයේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා නැවත නැවත නුවණින් පීරන්න මොකද පුංචි හෝ තැනක තුෂ්ණාවක් ඉඳි කඩු තුඩක තරම් තුෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥානේ එතන බැස ගන්නවා ඒ නිසා ඒ ඉඳි කඩු තුඩක තරම් තුෂ්ණාවක් ඔබ සතර සතිපට්ඨාණයෙන් නිරෝධය කරන්නේ මනුස්ස ලෝකේ නැවතත් පීර පීර බලන්නේ දැන් ඔබට හොඳටම විශ්වාසයි ඔබට අවබෝධාත්මකව විශ්වාසයි මනුස්ස ලෝකේ කොතනකවත් නিত্য වූ සංස්කාරයක් නැහැ කියලා මනුස්ස ලෝකේ මේ සෑම ධනවත් තෙදවත් නිලවත් කුලවත් දුප්පත් අහිංසක සෑම සංස්කාරයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට සංස්කාරයක් ඔබ මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරනවා ඔබ මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරනවා ඔබට නැවත මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැහැ එයි ඔබ දන්නවා මනුස්ස ලෝකේ රජ වෙලා ඉපදුනත් ඒ ඉපදිලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණය ඔබට මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා මනුස්ස ලෝකයේ කෙරෙහි ඔබේ තෘෂ්ණාව පහ වෙද්දී ඔබේ හිත පිහිටන්නේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල තුසිතේ යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුරු මහරජිකේ පිංගතුනි මේ ශාස්ත්‍රීය දිව්‍ය තල සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දැන් මනුස්ස ලෝකයෙන් ඔබ නිදහස් වුණා නැවත මනුස්ස ලෝකයේ කෙරෙහි උපාදානයක් ඔබට නැහැ ඔබ සතර සතිපට්ඨානයේ මනුස්ස ලෝකයේ නිරෝධය කළා තෘෂ්ණාව දැන් ඔබේ හිත පිහිටන්නේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල නුවණින් පීර පීර බලන්න ශාස්ත්‍රීය දිව්‍ය තලවල නিত্য වූ සංස්කාරයක් තියෙනවාද කියලා සක්‍රයා කියන දෙවියා දිහා බලන්න සක්‍ර දේවත්වයේ නিত্য වූ සංස්කාරයක්ද නැහැ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සක්‍ර දෙවියනුත් එතනින් චුත වෙනවා සතර අපායට වැටෙනවා සුජම්පතිය බලන්න නিত্য වූ සංස්කාරයක්ද සුජම්පතියේ සංස්කාරයක් ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සතරවරම් දෙවියන් ගන්න නিত্য වූ සංස්කාරයක්ද ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් විස්කම් දෙවියන් ගන්න මාතලී දෙවියන් ගන්න කෝටි ගානක් ශාස්ත්‍රීය දිව්‍ය තලවල දෙවියන් ගන්න ජාති ජරා ව්‍යාධි මරණ විතරයි පිංගතුනි චුත වෙලා සතර පායට වැටෙනවා පිංගතුනි දිව්‍ය ලෝකේ නුවණින් පීරන්න අස්සක් මුල්ලක් නැර පීර පීර බලන්න මේ දිව්‍ය තල හයේ නিত্য වූ සංස්කාරයක් තියනවාද කුතමකවත් නিত্য වූ සංස්කාරයක් නැහැ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි පිංගතුනි ඔබ නැවත නැවත බලන්න ඉඳි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍ය ලෝකයේ කෙරෙහි තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥානේ එතන බැස ගන්නවා ඒ නිසා ඉඳි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් තියෙන්න දෙන්න එපා සතර සතිපට්ඨාණයෙන් විදර්ශනාවෙන් සංස්කාරයන් අනිත්‍ය දැක්මෙන් දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරගන්න අන දැන් දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වුණා ඔබ දන්නවා සක්‍ර දෙවියන් වුණත් අනිත්‍ය වූ සංස්කාරයක් අනිත්‍ය වූ සංස්කාරයක් මම සංසාරේ
දහස් වතාවක් සක්‍ර දෙවියෝ වෙලා තියෙනවා නමුත් ඒ සංස්කාර අනිත්‍ය වුණා ඔබ සංසාරේ දහස් වතාවක් සුජම්පතිය වෙලා තියෙනවා ඒ සංස්කාර අනිත්‍ය වුණා ඔබට දැන් දිව්‍ය ලෝක කෙරෙහි තෘෂ්ණාවක් නැහැ ඔබ දන්නවා දිව්‍ය ලෝකේ කිනම් උපතක් ලැබුවත් ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි කියලා පින්වතුනි දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ පහ වෙනවා දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරනවා දැන් මොකද්ද උනේ මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වුණා ශාස්ත්‍රීය දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වුණා ඒ කියන්නේ මනුස්ස ලෝකයේ කෙරෙහි දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වුණා කියන්නේ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරද්දී ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිග නිරෝධය කළා වූ උතුම් අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට ආනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවත් දරණ උපාසක මහත්මයා මැරුණා කොහෙද ඉපදුනේ අහවල් ගමේ සුදුවත් දරණ උපාසිකාව මැරුණා කොහෙද ඉපදුනේ බුදුරජාණන් වහන්සේ චතුූපපාත ඥානෙට සමාදිනවා චතුූපපාත ඥානෙට සම්බැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද අහවල් සුදුවත් දරණ උපාසක මහත්මයා මැරිලා අනාගාමි බ්‍රහ්ම උපතකට ගියා අහවල් සුදුවත් දරණ උපාසිකාව මැරිලා අනාගාමි බ්‍රහ්ම උපතකට ගියා පින්වතුනි කවුද මේ ඔබලා ඔබලා සුදුවත් දරණ ඔබලා පින්වතුනි එදා සුදුවත් දරපු උපාසක උපාසිකාවෝ දරුව හදලා දරුව ලොකු මහත් කරලා මුණුබුර හදලා සමාජ යුතුයකම් ඉටු කරලා සාසනික යුතුයකම් ඉටු කරලා අවසානේ මෙරිලා කාම රාග පටිග නිරෝධය කරලා අනාගාමි බ්‍රහ්ම උපතකට ගියා කොහොමද අනාගාමි බ්‍රහ්ම උපතකට ගියේ කාම ලෝකය කෙරෙන් හිත නිරුද්ධ කළා කාම ලෝකේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දැක්කා පින්වතුනි අපි කොහෙද ඉන්නේ සුදුවත් දරන ඔබලා කොහෙද ඉන්නේ තාම මමයේ මගේ දරුවත් මගේ ඉඩමත් මගේ වාහනයත් මගේ රටත් මගේ ජාතියත් මගේ ඇසත් මගේ කනත් මගේ නාසයත් මගේ පින්වතුනි මේ ඔක්කොම උපාදානය කරගෙන තෘෂ්ණාවෙන් කවදාද අපි මේකෙන් නිදහස් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් කවදාද අපි නිදහස් වෙන්නේ සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තවත් විඳින්න සැපයක් නම් ඔබට නැහැ පින්වතුනි හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තවත් විඳින්න සැපයක් නම් ඔබට මේ ලෝකේ නැහැ මේ ලෝක ධාතුවේ විඳින්න තවත් දුකක් මේ ලෝක ධාතුවේ ඔබට නැහැ ඔබ මේ ලෝක ධාතුවේ තියෙන සෑම සැපයක්ම දුකක්ම විඳලා තියෙනවා මම දැස් පියාගෙන නුවණින් දකිනවා අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ අතීත භව ගමනේ පින්වතුනි මේ ලෝක ධාතුවේ සත්වේ විඳින්න තියෙන ලොකුම දුක මොකද්ද අවීචි මහ නිරේ දුක දේවදත්ත නිරිසතා අජාසත්ත නිරිසතා අදත් දුක් විඳිනවා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයේ හිත යොමු කරද්දී මම දකිනවා සංසාරේ මම පටිච්ච සමුප්පන්නව ඔය අවීචි මහා නිරයේ ඉපදිලා කල්ප ගණන් දුක් විඳලා තියෙනවා කල්ප ගණන් දේවදත්ත නිරිසතා සෑම නිමේෂයකදීම පින්තුණි ගිනි ජාලාවක් කටෙන් පිට කරනවා කුස ඇතුලෙන් හැදෙන අපේ කුස ඇතුලේ වාතයයි හැදෙන්නේ වාතය හැදිලා ඒක අපි මේ ආම වාතය හැටියට එළියට දානවා වාතේ
देवदत्त निरीसता दान्य अपि वगे वाते निमे कटेन नहयेन देवदत्त निरीसता अपि मे नासेन कटेन हुलं एलियट दान वाते एलियट दान वगे सैम निमेषेकदिम महा गिनी जालावक एलियट दान्य अपि वाते एलियट दानवा वगे आश्वास प्रश्वास करमें देवदत्त निरीसता अकुशले बलवत् भावे निसायागे उदरें उदरयात् पिच्चीगेन कटिं एलियट एन्ने महा गिनी जालावक पिंगतुनी एवन अवीचि महा निरये कल्प गानक संसारे मम दुख विंदला तियेनवा तवत् विंदिन्न दुखक मे लोके नहे तवत् विंदिन्न दुखक मे लोके नहे संसारे बुद्रजानन वहांसे देशना करना निरयान निकसिय तीस देगा सूत्रगत धर्मे निरयान निकसिय तीस देगा तियेनवा पिंगतुनी ए निरयान निकसिय तीस देखे मम देपा नोतबबु निर्याक ने पिंगतुनी देपा नोतबबु निर्याक ने संसारे अकुसल करला मिथ्या दुष्टिय वडला ए निर्यान एकसिय तीस देखे ममां संसारे कल्प गाना करग्गहला तियेनवा विदिन्न तवा दुखक नेहे विदिन्न दुखक नेहे ओबत हितान्न ओबतत ए देमाई विदिन्न सेपेयकुत मे लोके नेहे බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම සුදස්සන සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ආනන්ද මම දඹදිව පහළ වෙනවා සුදස්සන සක්විති රජ වෙලා මේ බෝධිසත්වයෝ සුදස්සන සක්විති රජ වෙලා දඹදිව පහළ වෙච්ච වෙලාවේ සක්‍ර දෙවියන් දිවසින් දකිනවා සුදස්සන සක්විති රජතුමා දඹදිව පහළ වෙලා දස පාරමී ශක්තිය ඉහෙලයි විස්කම් දෙවියන්ට අඬ ගහනවා විස්කම් මෙහෙට එන්න අන්න සුදස්සන සක්විති රජතුමා බෝධිසත්වයෝ දඹදිව පහළ වෙලා උන්වහන්සේගේ දස පාරමී පුණ්‍ය ශක්තිය ඉහෙලයි ඒ පිනේ ශක්තියෙන් මහා මාලිගාවක් මවන්න කියලා පින්වතුනි විස්කම් දෙවියන් පිනේ ශක්තියෙන් මාලිගාවක් මවනවා සුදස්සන සක්විති රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ මහා මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරණින් හදලා තියෙන්නේ ඒ මාලිගාවේ සෑම කුළුණක්ම දියමන්ති වලින් හදලා තියෙන්නේ ඒ මාලිගාවේ බිමට අතුරලා තියෙන්නේ මැණික් ගල් ආනන්ද යම් මිනිසෙක් හිමිදිරි උදෑසනක වේවා මහ රාත්‍රියක වේවා ඒ මාලිගාව දෙස බලයිද දැස් නිලංකාර වෙනවා කියනෝ ඇයි රත්තරන් වල දියමන්ති වල මැණික් වල දිස්නෙට ආනන්ද සංසාරේ එවන් ප්‍රණීත සංස්කාරයන් මම ලැබුවා ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා ආනන්ද ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා රත්තරණින් දියමන්තියෙන් මැණිකෙන් හැදුන සංස්කාරات වෙනස් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හැදු මාලිගාවල ජීවත් වෙච්ච අය අතීත පංච උපාදානස්කන්ධේ දිටි යොමු කරන්නේ රණින් හැදු මාලිගාවල ඔබලා ජීවත් වුණා මැණික් වලින් හදපු මාලිගාවල ඔබලා ජීවත් වුණා දියමන්ති වලින් හදපු මාලිගාවල ජීවත් වුණා සියලු සංස්කාරයෝ වෙනස් වුණා සියලු සංස්කාරයෝ අනිත්‍ය වුණා එවන් දියමන්ති මාලිගාවල ජීවත් වුණ ඔබලා ද මොකද්ද මේ හොයන්නේ අද මේ තනි තට්ටුවේ ගෙදර අයිතිය මගේ කරගෙන ජීවත් වෙනවා තට්ටු දෙකේ ගෙදර අයිතිය මගේ කරගෙන ජීවත් වෙනවා පින්තුණි අයිති වෙයිද ඔය අයිතිය නිත්‍ය වෙයිද රණින් හදපු අයිතියින් අනිත්‍ය වෙච්ච පංච උපාදානස්කන්ධ ලෝකිකයි ඔබ ජීවත් වෙන්නේ පිංගතුණී තවත් ලබන්න දෙයක් නැහැ තවත් ලබන්න සැපයක් නැහැ ඔබට මේ ලෝකේ තවත් ලබන්න දුකක් නැහැ ඔබට මේ ලෝකේ ඔබට ඉතිරි වෙලා තියෙන එක දෙයයි මේ සෑම සැපයක්ම මේ සෑම දුකක්ම අනිත්‍ය යයි කියලා අවබෝධයෙන් දකින්න විතරයි සාදු කියන්නේ පින්වතුල්ලා දැන්
මුළු ජීවිත කාලෙම මොකද්ද කරන්නේ බෞද්ධයෙක් හැටියට පින්කම් කරනවා සාංගික දාන පූජා කරනවා කටින පින්කම් කරනවා බෝධි පූජා පින්කම් කරනවා පිරිත් පින්කම් කරනවා මුළු ජීවිත කාලෙම අපි මොකටද කැප කරලා තියෙන්නේ පින්කම් කරන්න පින්කම් කරලා අපි මොනවාද ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැප ඕක තමයි අපි තාමත් කරන්නේ තාම අපි ධර්මයේ අරටුව ජීවිතයට එකතු කරගන්නේ ධර්මයේ අරටුව කියන්නේ මොකද්ද මේ උතුම් විදර්ශනා මේ සංස්කාරයන්ගේ තාම අපි ධර්මයේ අරටුව ජීවිතයට එකතු කරගන්නේ අපි තාමත් උත්සාහ කරන්නේ ධර්මයේ කොළ අතු රිකිලි පොතු ජීවිතයට එකතු කරගන්න එන්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දුරටත් ඔය අනුවණකම කරන්න එපා තේරුණාද මොකද සංසාරේ ආවා වූ දුර අප්‍රමාණයි නැවතීමක් නැහැ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකේ නැවතීමක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා කියලා කොච්චරද ලක්ෂ ගානක් දැන් ලක්ෂ ගානක් අතීතේ පහළ වෙලා ඉවරයි තව අනාගතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා ඒ කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකේ නැවතීමක් නිමාවක් අවසානයක් නැහැ බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල හරහා කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ගලාගෙන යනවා ඔබට කැමති නම් යන්න පුළුවන් නැවතීමක් නැහැ නිමාවක් නැහැ මලකඳන් ගිජ්ජ කූඩ පර්වතයට වඩා දැන්ට ගොඩ ගහලා තියෙනවා ඔබ දෙපා තබාගෙන තියෙන ඔබේම සුසාන භූමිය මතයි තව යන්න අච්චර දුර තියෙනවා කැමති නම් යන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔය ගමන නවත්තන්න ඔය ගමන නවත්තන්න ඔය ගමන නවත්තන්න නම් කොලාතුරි කිලි කඩලා බෑ සද්ධර්මයේ කොලාතුරි කිලි කඩලා බෑ කොලාතුරි කිලි තුලින් සමාධිමත් හිතක් ඇති කරගෙන අරටුව සොයාගෙන යන්න ඕනේ අරටුව ජීවිතේට මේ උතුම් විදර්ශනා නුවණ ජීවිතේට එකතු කරගන්න ඕනේ නමුත් අපි මොකද්ද කරන්නේ මොඩ පින්කම කළත් අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මෙලව පරලව සැප නිදුක් නිරෝගී සුවපත් භාවය අධ්‍යාපනයේ රැකී ආරක්ෂා දියුණුව ව්‍යාපාර දියුණුව මේවයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේවා ප්‍රාර්ථනා කරන්න එපා කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන්න නමුත් ඒ ප්‍රාර්ථනා කරපු සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඒ ප්‍රාර්ථනා කළා වූ සංස්කාරයෝ ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ප්‍රාර්ථනා කරන්න එපා කියලා නෙමේ කියන්නේ ඔබ දක්ෂ වෙන්න ඕනේ මෙලව පරලව සැප ලබනවා වගේම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය සතර සතිපට්ඨානය තුලින් දකින්න ඒ නිසා ඔබ මේ මොහොතේ මුළු ජීවිත කාලය පුරාවට කළා වූ පින්කම් සිහියට නගා ගන්න දැන් අපි යන්නේ මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම විදර්ශනා නුවණ තුලින් මතු කළ දකින්න මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සතර සතිපට්ඨානයෝ තුල විසිරෝල දකින්න දැස් පියාගෙන ඔබ මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න දානමය පින්කම් සීලමය පින්කම් භාවනාමය පින්කම් පිරිත් පින්කම් කරපු බෝධි පූජා පින්කම් කඨින පින්කම් සෑම පින්කමක්ම සිහියට නගා ගන්න සිහියට නගාගෙන දැන් අපි යන්නේ මේ සෑම පින්කමක්ම විදර්ශනා නුවණින් දකින්න සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න කියලා. මොකද්ද මහත්ඵල මහානිසංස පින්කම කියන්නේ? අපි පින්කම් කළ මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? මෙලව
පරලව සැප. නමුත් බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියන්නේ මොකද්ද? සිතේ අලංකාරය උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරන පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොන සිතටද පින්නතුනේ? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනං ඔබ ලෑස්ති වෙන්න මේ මොහොතේ මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න. සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා යොමු කරගන්න. පින්වතුනි දැස් පියාගන්න හැමෝම. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ මුළු ජීවිත කාලය පුරාවට සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවය මුල් කරගෙනයි. දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණියෝ පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික රූපය පිරිනිවන් මංචකේදී බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි නුවණින් දකින්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් තුන හැටි නුවණින් දකින්න. පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයනුත් වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනුත් අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනුත් ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පින්වතුනි බාහිර සතර මහා ධාතුවටම මුහුණ හැටි නුවණින් දකින්න. ඊළඟට මුළු ජීවිත කාලය පුරාවට ඔබලා සෑම පින්කමක්ම සිද්ධ කළේ මහා සංඝ රත්නය මුල් කරගෙනයි. දැස් පියාගෙන නුවණින් දකින්න. අතීතේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවියාදී වූ කෝටි ගානක් අතීත මහා සංඝරත්නය සිහියට නගා ගන්න. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කෝටි ගානක් අනාගත මහා සංඝරත්නය සිහියට නගා ගන්න. මේ සංඝ සමාජයේ සෑම සමාජිකයෙක්ම පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න. යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. ඒ තාරුණ්‍ය රූපයන් පිරිනිවන් මංචකේදී බාහිර සතර මහා ධාතුවටම මුහුණ හැටි නුවණින් දකින්න. පින්වතුනි මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනොත් ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. ඊළඟට ඔබට මේ සුන්දර ධර්මයේ දේශනා කරේ
ඔබ ඉදිරියේ වැඩ සිටින මේ භික්ෂුවයි මේ භික්ෂුවගේ රූපය මොහතක් කායානුපස්සනාවෙන් දකින්න භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක මේ රූපය පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි අපි මේ කරන්නේ මුළු ජීවිත කාලයේ පුරාවට කරමු පින්කම් සතර සතිපට්ඨානයේ තුල විසිරෝනවා ඊළඟට ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලයේ පුරාවට ඔබ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනයි ඔබේම රූපය මුල් කරගෙනයි පින්තුනි ඔබේ රූපය මොහතක් කායානුපස්සනාව තුල දකින්න සුන්දර සමාධිමත් හිතක් මාරයාගේ දැස් අන්ධ කරලා ඔබ ඉන්නේ පින්තුනි සම්මා සම්බුද්ධ ශාසනයේ සුන්දර තැනක ඔබ ඉන්නේ මාරයාගේ දැස් අන්ධ කරලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව පහ කරලා මාරයාගේ දැස් අන්ධ කළා වූ සම්මා සමාධිමත් හිතෙන් මේ රූපය ගලවන්න මේ රූපය ලිහන්න මේ රූපය විවෘත කරන්න දැස් පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවක් කළ දකින්න මනසින් ඔබේ මස ගලවන්න මනසින් ඔබේ මස ගලවලා සුදු පැහැට සැකිල්ල මතු කරගන්න දැන් ඔබේ මස ගලවලා සුදු පැහැට සැකිල්ල ඔබට හොඳින් අරමුණු වෙනවා පින්තුනි සුදු පැහැට සැකිල්ල හොඳින් මතු කරගන්න ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් අට්ටික සංඥාව මිනිස් සංඥාවෙන් ඔබ බැහැර වෙලා එකම සංඥාව අට්ටික සංඥාවයි සුදු පැහැට සැකිල්ල හොඳට දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ සුදු පැහැට සැකිල්ල ඔබට අරමුණු වෙනවා නම් භික්ෂුවගේ රූපය දැන් අට්ටික සංඥාවෙන් දකින්න භික්ෂුවගේ මේ සිවුරු පිරිකල අයින් කරලා මස ගලවලා අයින් කරලා දැන් මෙතන ඉන්නේ ඇට සැකිල්ල ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි ඇට සැකිලි දෙක හොඳට අරමුණු කරගන්න පින්වතුනි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ඇති වුණත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා බාහිර ශබ්ද ඇසුනොත් ඇසුනා කියන තැනින්ම නවත්තන්න ශබ්දය ධම්මානුපස්සනාවෙන් ශබ්දය නවත්තලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි බාහිර සංඥා නැහැ අට්ටික සංඥාවෙන් තොර සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙනවා ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට මෙතන වාඩි වෙලා ඉන්න මේ දහස් ගාණක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න පින්තුනි වටා පිටාවේ කොහේ බැලුවත් ඇට සැකිල්ලක් වාඩි වෙලා ඉඳගත් ඉරියව්වෙන් ඉන්න ඇට සැකිල්ලක් ඔබට අරමුණු වෙන්නේ මිනිස් සංඥාව කොතනකවත් නෑ වටා පිටාව සියල්ලම අට්ටික සංඥා දහස් ගාණක් දැන් ඔබට අරමුණු වෙනවා ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පීටන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා එකම සංඥාව අට්ටික සංඥාවයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියන තැනින්ම ශබ්දය අයින් කරන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට මෙතන දාස් ගානක් ඇටසැකිලි අරමුණු වෙන්නේ ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න
භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න දහස් ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු වයඹ පළාතම අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි වයඹ පළාතේ කොහේ බැලුවත් ඇටසැකිල්ලක් ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් දැන් ඔබට ඇටසැකිලි ලක්ෂ ගානක් අරමුණු වෙන්න ඕනේ වයඹ පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් නවත්තන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් නවත්තන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට මුළු වයඹ පළාත මාට්ටික සංඥාවක් ලක්ෂ ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්නේ ඔබට මුළු වයඹ පළාත මාට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාව මාට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක් දැන් ඔබට ඇටසැකිලි කෝටි දෙකකට වැඩි අරමුණු වෙන්න ඕනේ ඇවිදින ඇටසැකිලි ඉඳගත් ඇටසැකිලි නිදාගත් ඇටසැකිලි ලොකු පොඩි මධ්‍යම ඇටසැකිලි මුළු ලංකාවේ කෝටි දෙකක් ඇටසැකිලි ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින්ම ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න දැන් ඔබට මුළු ලංකාව මාට්ටික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න මේ මොහොතේ ඔබ තුල සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට හොඳින් අට්ටික සංඥාව වැඩෙනවා කියලා සැප වේදනා ඇති වෙන්න පුළුවන් බැඳෙන්න එපා සැප වේදනාවට මුළු ජීවිත කාලය පුරාවට කොච්චර සැප වේදනාවන් ඔබට ඇති වුණාද ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ ඒ නිසා මේ මොහොතේ සකස් වෙන සැප වේදනාවට බැඳෙන්න එපා ඒ සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න මේ මොහොතේ ඔබ තුල දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන් අනේ මට තාම අට්ටික සංඥා වැඩෙන්නේ නෑ මගේ කොන්ද රිදෙනවා දනිස් දෙක රිදෙනවා මට දැන් ගෙදර යන්න රෑ වෙනවා බැඳෙන්න එපා දුක් වේදනාවට මුළු ජීවිත කාලය පුරාවට කොච්චර දුක් වේදනා ඔබ තුල ඇති වුණාද එකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ මේ මොහොතේ ඇති වෙන ඔය දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්න පිනතුණි එකම සංඥාව අට්ටික සංඥාවයි මේ මොහොතේ ඔබ තුල කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයෝම මේ මොහොතේ ඔබ තුල වැඩෙනවා අට්ටික සංඥාව තුලින් කායානුපස්සනාව වැඩෙනවා සිතුවිලි වල අනිත්‍යභාවය තුලින් චිත්තානුපස්සනාව වැඩෙනවා වේදනාවේ අනිත්‍යභාවය තුලින් වේදනානුපස්සනාව වැඩෙනවා ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය තුලින් ධම්මානුපස්සනාව වැඩෙනවා කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය තුල ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා පින්වතුනි ඔබට දැන් මුළු ලංකාව මාට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න දැන් ඔබට මුළු ලංකාව මාට්ටික සංඥාවක් පින්වතුනි මුළු ලංකාව ඔබට අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැන් ඔබ මුළු ලෝකේ මාට්ටික සංඥාවෙන් දකින්න ආසියාව මැද පෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපය මේ මුළු ලෝකේ මාට්ටික සංඥාවෙන් කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්නේ මේ මනුස්ස ලෝකිය ඔබට එක මාට්ටික සංඥාවක් මිනිස් සංඥාවක් ඔබට කොහෙවත් අරමුණු වෙන්නේ නැහැ මුළු ලෝකේ කොහේ බැලුවත් ඇටසැකිල්ලක් ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීටන්න භික්ෂු සංඥාව එන්න දෙන්න එපා
මුළු ලෝකෙම දැන් ඔබට අට්ටික සංඥාවක් බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන දෙනින් ධම්මානුපස්සනාවෙන් නවත්තන්න සැපදු කුපේක්ෂා විඳීම් වලට බැඳෙන්න එපා වේදනානුපස්සනාවෙන් නවත්තන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවක් කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්නේ ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට මුළු ලංකාවෙම කෝටි දෙකක් ඇටසැකිලි කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ල කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ල කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි දුවණින් දකින්න ඔබ මේ මොහොතේ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න ඔබේ ඇටසැකිල්ලත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඔබ කායානුපස්සනාව තුලින් රූපය නොදැක්කොත් ඔබ රූපය මමයේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා රූපය තුල මා සිටිනවා මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා අරහගෙන අපරගෙන අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුස්ස රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමේ ගිහි ඔබලාටයි අපි වරද්ද ගත්ත ලොකුම තැනයි මෙතන පින්වතුනි ගිහි පින්වතුන්ලා සතර සතිපට්ඨානය කියන වචනෙටත් බයයි අනිත්‍යයි කියන වචනෙටත් බයයි අනිත්‍යයි කියලා අපි කිව්වහම සතර සරි කායානුපස්සනාව කිව්වහම ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න කරනවා දැන් ඉන්න තරුණ පරපුර අපෙන් ප්‍රශ්න කරනවා මෙච්චර ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙනවා මෙච්චර සුන්දර ඇස් දෙකක් ලැබිලා තියෙනවා ඇයි අපි මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර ලස්සන කන් දෙකක් ලැබිලා තියෙනවා ඇයි අපි මේ කන් දෙක අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර ලස්සන රූපයක් ලැබිලා තියෙනවා ඇයි මේ රූපය අපි අනිත්‍යයි කියලා දකින්නේ මේ සුන්දර ඇස් දෙකෙන් සුන්දර සුන්දර බාහිර රූප අපි දකිනවා මේ සුන්දර කන් දෙකෙන් සුන්දර සුන්දර ශබ්ද අපි අහනවා මේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සුන්දර දැනීම් අපි ලබනවා විසිතුරු ලෝකයක අපි ජීවත් වෙනවා ප්‍රණීත ලෝකයක අපි ජීවත් වෙනවා ඇයි අපි මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ ඇයි අපි මේ කන නාසය දිව ශරීරය අනිත්‍යයි කියලා දකින්නේ මේක ලැබුණේ විඳින්නයි ඔකයි වර්තමාන මතය පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ
පින්වතුනි මේ ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ඇසක් මේ ඇස කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට අයිති ඇසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ කියන්නේ මොකද්ද කියන්නේ මේ ඇස අයිති ජාති ජරා ව්‍යාධි මරණයන්ට මේ ඇස අයිති මහ පොළවේ පසට මේ මහ පොළවේ පසට අයිති මේ ඇස उपयोगी करगेन पाव करान्ने पा ऐसे सातुडु करान्ने ऐसे रूप देखला मानस सातुडु करान्ने उपला कुसल वडान्ने पा ऐसे रूप देखला सिल्पद बिंदिन्ने पा कानें शब्द हला अकुसल वडान्ने पा कानें शब्द हला सिल्पद बिंदिन्ने पा ऐ पिंगतुनी मेक महापुलबड़े पासट आई थी सलाय तन्यान මේ ඇස කන නාසය දිව ශරීරය මනස පවුලේ සුසාන භූමියටයි අයිති බුදුරජාණන් වහන්සේ ඔබලාට මේක අනිත්‍යයි කියලා දකින්න කියන්නේ පින්වතුනි ඇස වහගෙන ඉන්න කියලා නෙමේ ඇසෙන් රූප දකින්න ඇසෙන් රූප දැකලා පින්වතුනි මේ දැක්ක රූපය මුල් කරගෙන ඇලීම් ගැටීම් ඇති කරගෙන පින්වතුනි ඇස උපයෝගී කරගෙන අපාගත වෙන්න එපා කන උපයෝගී කරගෙන අපාගත වෙන්න එපා මේ නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන අපාගත වෙන්න එපා අද සමාජයේ තෙන්ටයි යන්නේ ඇයි සතර සටිපට්ඨානයේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ අනිත්‍යයි කියන අර්ථයට බයයි මේ ඇස අනිත්‍යයි කියලා දකින්නේ නැහැ මේ ඇස අනිත්‍යයි කියලා දකිනවා නම් මේ අනිත්‍ය වූ ඇස සතුටු කරන්න අපි සිල්පද බිඳින්නේ අපි අකුසල් වඩන්නේ අපි මේ ඇස නිවනටයි යොමු කරගන්නේ මේ ඇස අපි කුසලයටයි යොමු කරගන්නේ මේ ඇස අපි සුගතියටයි යොමු කරගන්නේ නමුත් අනිත්‍ය නොදන්න කෙනා සතර සරිපට්ඨානේ නොදන්න කෙනා මේ ඇස උපයෝගී කරගන්නේ සතර අපායටයි මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය උපයෝගී කරගන්නේ සතර අපායටයි නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාටයි මේ උතුම් සතර සටිපට්ඨානය දේශනා කරන්නේ නිසා පිංගතුල්ලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සටිපට්ඨානය දෙන්නේ පිංගතුනි කාරණා දෙකක් මුල් කරගෙන හොඳට තේරුම් ගන්න ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සටිපට්ඨානය දෙන්නේ ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමේ ධර්මයේ විකෘති ආකාරයෙන් ජීවිතයට ගන්න එපා ධර්මයේ දුස්සිගතව ජීවිතයට ගන්න එපා ගිහි පින්වතුල්ලාට මේ උතුම් සතර සටිපට්ඨානය දෙන්නේ ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමේ එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න මානසික රෝගී භාවයන්ට පත් වෙන්න නෙමේ ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ සතර සටිපට්ඨානය දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සටිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන මොකක්ද ඒ කාරණා දෙක එක පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ මෛත්‍රියට ආනිසංස 11ක් ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මොකක්ද ඔබ ඇසුරුසන මේ අනිත්‍ය සංඥාව වඩයිද සතර සතිපට්ඨානයෝ වඩයිද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ උතුම් ධර්මයන් ඔබට දේශනා කළා තියෙන්නේ මේ උතුම් සතර සටිපට්ඨානය තුළින් ඔබ ඇති කරගන්නා වූ මේ අනිත්‍ය සංඥාව මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණේ මහිමය බලන්න කෝටිපති මහත්තයෙක් ඉන්නවා ඒ කෝටිපති මහත්තයා කෝටියක් වියදම් කරලා පින්කමක් කරනවා විසිතරු ප්‍රණීත පින්කමක් කරනවා ඒ කෝටිපති මහත්තයා පින්කම කරලා ප්‍රාර්ථනා කළේ
මෙලව පරලව සැපයයි පිංගතුනි ඊට වඩා දෙයක් එයා දන්නේ නැහැ කෝටි ගාණක් වැය කරලා මෙලව පරලව සැප ප්‍රාර්ථනා කරලා පිංකම අහවර කළා පිංගතුනි දුප්පත් මහත්මෙක් ඉන්නවා ඒ දුප්පත් මහත්මයාට පිංකම් කියන්නේ හීනයක් සත පහක් අතේ නැහැ දුප්පත් මිනිස්සෙක් නමුත් දුප්පත් උනත් ඒ මහත්මයා බණ අහන කෙනෙක් ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දන්න කෙනෙක් මේ සත පහක් අතේ නැති අහිංසක මහත්මයා පින්කම කියන දේ සිහිනයක් කරගත් මහත්මයා අර කෝටියක් වියදම් කරපු පින්කම දිහා බලලා තේරුනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඒ පින්කම සතර සතිපට්ඨානය තුල මොහොතක් විසිරෝනවා පින්වතුනි කෝටිපති මහත්මයා කෝටියක් වියදම් කරලා අනිත්‍ය වූ සංස්කාර රැස් කරද්දී සත පහක් අතේ නැති දුප්පත් මිනිසයා අනුන්ගේ පින්කම උපයෝගී කරගෙන මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලයේ ජීවිතයට ගත්තා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මේ රටේ මේ ලෝකේ යම් ධනවත් මහේශාක්‍ය කෙනෙකුට යම් ඉඩක් තියෙනවද ඒ ඉඩම අහිංසක දුප්පත් කෙනාටත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය තුලින් ලබලා දීලා තියෙනවා කෝටිපති මහත්තයා අනිත්‍ය වූ සංස්කාර රැස් කරද්දී සත පහක් අතේ නැති දුගී මහත්තයා ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනම කුසලේ හිමිකරුවේ බවට පත් වුණා පින්වතුනි අන්න බුදුරජාණන් වහන්සේ ඔබට කියනවා ඔබලා ගිහි ජීවිත ගත කරන ඔබලාට පුළුවන් නම් එක විනාඩියක් සතර සතිපට්ඨාන තුල ජීවත් වෙන්න ඒ විනාඩිය ඔබ සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් ලබා ගන්නවා පින්කම් කරන්න සල්ලි නැහැ ආර්ථිකය දුර්වලයි කියලා පස්සෙ දෙවෙන්න එපා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් බිහි වෙච්ච ශාසනයක් මේ ශාසනයේ අර්ථයන් දකි ගන්න සුනීතල සෝපාකල පටාචාර්ලා කිසා ගෝතමීලා වගේ සත පහක් අතේ නැති උදවියන් ශාසනයේ අරටුව ජීවිතයට ගත්ත ශාසනයක් ඉසා ආර්ථිකය වැටුණා කියලා ශාසන අර්ථයන් අහිමි නැහැ ඔබ දක්ෂ වෙන්න ගෙදර ඉඳගෙන එක වඩන එක විනාඩියක් සතර සතිපට්ඨානයෝ සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් ඔබට අයිති කරලා දෙනවා ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච සමාජයක් ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න ආගමික ප්‍රශ්න පින්තුණි කායික රෝග මානසික රෝග ප්‍රශ්න වලින් හෙම්බත් වුණ සමාජයක් මොකද්ද ප්‍රශ්න කියන්නේ කාගේවත් වරදක් නෙමේ අපේම අතීත අකුසල් සංස්කාර අපේම අතීත අකුසල් සංස්කාර අපිට එලව එලව පහර දෙන යුගයක පින්තුණි ඔබට මේ අකුසල් යටපත් කරගෙන නැගී හිටින එකම ශක්තිය මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය පාසල් දරුවෙකුටත් සතර සතිපට්ඨානේ සුදුසුයි පාසල් දරුවෙක් දක්ෂණං එක මොහොතක් දැස් පියාගෙන මේ රූපේ අනිත්‍යභාවය දකින්න ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කරගත් දරුවෙක් බවට පත් වෙනවා පාසල් දරුවා දක්ෂණං චිත්තානුපස්සනාව ජීවිතයට පුහුණු කරගන්න පාඩම් කරන්න කම්මැලි හිතක් ඇති වෙනකොට පාඩම් කරන්න අලස හිතක් ඇති වෙනකොට පාඩම් කරන්න නිදිමත හිතක් ඇති වෙනකොට ශිල්පදයක් බිඳෙන හිතක් ඇති වෙනකොට අම්මා තාත්තට අකීකරු වෙන හිතක් ඇති වෙනකොට ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිද්දී ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨම පින්කම කරගත් දරුවෙක් වෙනවා අකුසල් යටපත් කරලා කුසල් මතු කරගෙන අධ්‍යාපනයෙන් ඒ දරුවා නැගී හිටිනවා පින්තුණි අන්න පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ ඔබට සතර සතිපට්ඨානයේ දෙන පළවෙනි කාරණය අකුසල් යටපත් කරගෙන පිනෙන් නැගී හිටින්න මේ
පුරපුරා මේ ඔබ පසුපස එළවගෙන එන මේ අකුසල් සංස්කාරයන් යටපත් කරගෙන නැගී හිටින්න දෙවෙනි කාරණේ මොකද්ද ඔබලාට සතර සතිපට්ඨානය දෙන පිංගතුණී ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබ අතීතයට හිත යොමු කරන්න ඔබ කොච්චර සිල්පද බිඳගෙන තියෙනවද කොච්චර ඔබ පංච සීලය දුර්වල කරගෙන තියෙනවද ඇයි ඔබ සිල්පද දුර්වල කරගත්තේ ඇස පිනවන්න කන පිනවන්න නාසය දිව ශරීරය මනස පිනවන්න අවසානයේ අපි පිනවලා තියෙන මොකද්ද ඇටසැකිල්ල මහ පොළවට පස් වෙන ඇටසැකිල්ල පවුලේ සුසාන භූමියේ පස් ගොඩක් ඔබේ මියගිය ආච්චි මියගිය සීයා මියගිය අම්මා තාත්තා සිහියට නගා ගන්න එයා සිල්පද කීයක් හරි බින්දා නේද ඒ අය තකුසල් වැඩුවා නේද අවසානයේ මැරිච්ච අය සිල්පද බිඳලා අවසානයේ සතුටු කරලා තියෙන මොකද්ද අවසානයේ සතුටු කරලා තියෙන පවුලේ සුසාන භූමියේ පසයි පවුලේ සුසාන භූමියේ පසයි සතුටු කරලා තියෙන්නේ ඔබ කොච්චරනම් ලෝභ දේශ මොහ සිතුවිලි ඇති කරගත්තද ඇයි ඇති කරගත්තේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න අවසානයේ අපි පිනවලා තියෙන්නේ මොකද්ද ඇටසැකිල්ල පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන පස් ගොඩක් පින්වතුනි මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් බුදුරජාණන් වහන්සේ අපිට විවෘත කරලා පෙන්නනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා ඔබලාට ලස්සනට අඳින්න එපා ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා ලස්සන වාහන ගන්න එපා උසස් අධ්‍යාපනය ලබන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ පින්වතුනි ධර්මය අන්තවාදීව ගන්න එපා ධර්මය අන්තවාදීව ගත්තොත් ඔබලාට ධර්මයෙන් ඈත් වෙන්න හිතනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කියලා නැහැ සතුට විනෝදය කියන්නේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ හොඳින් තේරුම් ගන්න අර විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පළඳගෙන යෙහෙලියෝ පිරිවරාගෙනයි පූර්වාරාමයට එන්නේ සූත්‍රගත ධර්මයේ එහෙමයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ විසාකාව මේවා සුදුසු නැහැ කියලා පින්තුණි ඒක විසාකාවගේ පින බුදුරජාණන් වහන්සේ පින කවදාක්වත් ප්‍රතික්ෂේප කළේ නැහැ පින වර්ණනා කළා පිනට උනන්දු කළා වර්ණයේ සැපයේ බලයට උනන්දු කළා බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කොතනකවත් කියලා නැහැ නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනුතුරු හැඟවීමක් කරනවා අන්නේ අනුතුරු හැඟවීමයි වැදගත් මොකද්ද ඒ අනුතුරු හැඟවීම මහණෙනි කාමේ ආස්වාදයේ කෙටි මහණෙනි කාමේ ආස්වාදයේ කෙටි මොකද්ද කාමේ ආස්වාදයේ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමේ ආස්වාදයයි ඔබ ගිහි ජීවිත ගත කරන ඔබලා පැය 24 පුරාවට මොකද්ද කරන්නේ කාමේ ආස්වාදයේ හොයනවා ඇස කන නාසය දිව ශරීරය මනස පිනවනවා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි කාමේ ආස්වාදයේ කෙටි ඒ කෙටි කාමේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා අන්න අනතුරු හැඟවීම ඔබලාට විනෝද වෙන්න එපා සතුටු වෙන්න එපා කියලා කිව්වේ නෑ නමුත් අනතුරු හැඟවීම මොකද්ද කාමේ ආස්වාදයේ කෙටි කෙටි කාමේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ අරක්කු බොන්නේ නමුත් අරක්කු ආස්වාදයේ කෙටි ඒ කෙටි අරක්කු ආස්වාදයට ඔබ වහවැටුණොත් මුළු ජීවිත කාලයම ඔබ රෝගියෙක් වෙලා
මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් වෙලා මැරිලා මරණයෙන් පස්සේ ඔබ බේබදු ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකේ ඉපදෙනවා පින්තුණි අන්න කෙටි අරක්කු ආස්වාදයේ ආදීනවය කොහෙද ඉපදුනේ බේබදු ප්‍රේතෙක් වෙලා ඔය වයින් ස්ටෝස් එකක් ළඟ අරක්කු විකුණන තැනක ඉපදෙනවා ප්‍රේත ලෝකේ කල්ප ගානකින් ගොඩේමක් නැහැ අන්න කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවය ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ අද දවසෙත් කේන්ති ගත්තේ හෙටත් කේන්ති ගන්නේ කේන්ති ආස්වාදයක් තියෙනවා නමුත් කේන්ති ආස්වාදයේ කෙටි ඒ කෙටි කේන්ති ආස්වාදයේ ඔබ පුහුණු වෙලා මරණ ආසන්න මොහොතේ කේන්තියක් ඇති වුණත් කල්ප ගානක් ඔබ යකෙක් යක්ෂණියක් විසකුරු සර්පෙක් වෙලා උපත ලැබෙනවා අන්න දීර්ඝාදීන වේ සතුට වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ ආදීන වේයි දේශනා කරන්නේ ඔබ ලෝභ සිත් ඇති කරගත්තොත් ආස්වාදයක් තියෙනවා කීයක් හරි ඉතුරු වෙනවා නමුත් ඔබ ලෝභ සිත් පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණොත් කල්පගානක් ප්‍රේත ලෝකේ ප්‍රේතෙක් ප්‍රේතියක් මහණෙනි කාමයේ ආස්වාද මහණෙනි රාගයේ ආස්වාදයක් තියෙනවා රාගයේ ආස්වාදයක් තියෙන නිසායි සත්වයා මේසා රාගයට බැඳී යන්නේ පින්තුණී රාගයේ ආස්වාදයේ කෙටි මේ කෙටි රාගයේ ආස්වාදයට ඔබ බැඳුණත් මුළු ජීවිතේම අසාර්ථක කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල උපදිනවා අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතුරු හැඟවීම බුදුරජාණන් වහන්සේ සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා නෑ නමුත් කාමයේ ආස්වාදයේ ඉදිරියේ සැඟවිලා තියෙන දීර්ඝ ආදීන වේ නුවණින් දකින්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා පින්තුණී රූපේ ආස්වාදයේ කියලා කියන්නේ මොකද්ද මේ තාරුණ්‍යේ රූපය අවුරුදු 16 17 ඉඳන් අවුරුදු 30 වෙනකන් මේ තාරුණ්‍යේ රූපේ ආස්වාදයේ තියෙයි ඊට පස්සේ ආස්වාදය ජරා ව්‍යාධි මරණ විසින් ගිල ගන්නවා මහණෙනි රූපේ ආස්වාදයේ කෙටි මේ පුංචි කාලේ ආස්වාදයේ රූපේ ඔබ මේ කෙටි රූපේ ආස්වාදයට බැඳුණාක් දීර්ඝ ආදීන වක්තියන අන්න අනුතුරු හැඟවීම මොකද්ද රූපේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීන වේ ඔබ රූපේ කෙටි ආස්වාදයට බැඳිලා මේ තාරුණ්‍යේ යෞවන රූපේ මදයට බැඳිලා ඔබ අම්මා තාත්තට අකීකරු වුණොත් ඔබ වැඩිහිටියන්ට අකීකරු වුණොත් මේ උතුම් සීලාචාර සදාචාර ධර්මයන්ට අකීකරු වුණොත් ඔබ සිල්පද බින්දොත් ඔබ මිච්ඡා ආජීවයන්ට ගියොත් පින්තුණි රූපේ කෙටි ආස්වාදයේ නිසා මුළු ජීවිතේම අනාථ කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා වඳුරෙක් වැඳිරියක් රිළවෙක් රිළවියක් ඌරෙක් වීරියක් කාමයන් අධික සත්ව කුලවල මනුස්ස අපි පටිච්ච සමුප්පන්න උපදිනවා අන්නාදීන වේ බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා නැහැ. ලස්සනට අඳින්න එපා ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා කිව්වේ නැහැ. ලස්සනට ඉන්න එක ඔබේ පින. නමුත් ඔබේ සතුට ඔබේ විනෝදය සිල්පද ආරක්ෂා කරගෙන සතුටු වෙන්න. කුසල් මූලයන් ආරක්ෂා කරගෙන සතුටු වෙන්න. එහෙම සතුටු වෙලා මේ සුන්දර මනුස්ස ජීවිතය පටිච්ච සමුප්පන්න සුන්දර දේවත්වයකට අරන් යන්න. එහෙමත් නැත්නම් මේ සුන්දර මනුස්ස ජීවිතය මේ ජීවිතේම විදර්ශනා නුවණින් පෝෂණය කරලා භව නිරෝධය දිසාවට අරගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්න. පින්වතුල්ලා හැමෝම මම කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට
නැවත නැවත ද්වේෂ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි පෙකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව ඔබත් මමත් මැරෙමින් ඉපදෙමින් මේ එන්නේ අනුන් නිසාමයි කියලා අනුන් බැන්නා කියලා ඔබ බයින්න ගියා අනුන් ගැහුවා කියලා ඔබ ගහන්න ගියා අනුන් විවේචනය කළා කියලා ඔබත් පෙරලා විවේචනය කරන්න ගියා අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා කවදාද අපි මේ ගමන නවත්තන්නේ පින්වතුනි කවදාද අපි මේ ආවා වූ අනුන් නිසා ආවා වූ මේ දීර්ඝ භව ගමන නතර කරන්නේ ඇයි අපි තාමත් අනුන් නිසා දුවන්නේ පින්වතුනි මොකද්ද අපේ අඩුව සම්මා දිට්ඨිය තාම අපිට දුර්වලයි සම්මා දිට්ඨිය දුර්වල නිසා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි ලෝකය දකින්නේ නැහැ පින්වතුනි මට යමෙක් මාව යමෙක් විවේචනය කළොත් මම මොකද්ද කරන්නේ සුවපත් වේවා කියලා හිතනවා ඉන් එහාට යන්නේ නැහැ ඇයි පින්වතුනි යමෙක් මාව විවේචනය කරන්නේ සුන්දර හේතුඵල ධර්මයක් නිසාමයි මොකක්ද හේතුඵල ධර්මය මම සංසාරේ ඔහුව විවේචනය කළා තියෙනවා මම සංසාරේ ඔහුව විවේචනය කළ නිසා ඔහුට දැනීම් සකස් වෙනවා මේ ජීවිතේ මාව විවේචනය කරන්න එහෙනම් අතීත අකුසලයක් මට විපාකෙට එද්දී මම විවේචනය කරන කෙනා පෙරලා විවේචනය කරන්න යනවා නම් පින්වතුනි මගේ අතීත අකුසල් නිසා මම නැවත නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා මම මෙතන වාඩි වෙලා බණ කියනවා මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැඩෙනවා මම මොකද කරන්නේ සුවපත් වේවා කියලා හිතනවා ඒ සුවපත් වේවා කියේ වහලට නෙමෙයි පින්වතුනි මගේම අතීත අකුසලයටයි වහලේ නෙමෙයි කඩා වැටුනේ වහලේ ඇතුලින් කඩා වැටුනේ මගේ අතීත අකුසලය මොකක්ද ඒ අකුසලය සංසාරේ මම දේශසිතෙන් සාමින් වහන්සේලාගේ හිස මතට වහලයක් කඩා දාලා තියෙනවා අන්න විපාකේනවා ඒ විපාකෙට ඇවිල්ලා මේ වහලේ මගේ හිස මතට කඩා වැටෙද්දී මම මේ වහලේ හදපු බාසුන් නැට ගහන්න බනින්න යනවා නම් මගේ මා කුසල් නිසා මම නැවත නැවත අකුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා මං අර කුටිවල වැඩ ඉන්නකොට වඳුරු ඇවිල්ලා කුටියේ වහලේ උඩට නැගලා උළු කඩනවා මම මොකද කරන්නේ සුවපත් වේවා කියලා එළවලා දානවා ඇයි පින්වතුනි වහලේ උඩ දඟලන වඳුරා තුලිනොත් සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ඒ ධර්මය දකින්න නම් ඒ ධර්මයට අනුව හිතන්න නම් සම්මා දිට්ඨිය අපිට තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය නැති තැන පින්වතුනි වඳුරා තුලින් අපි මේ ධර්මය දකින්නේ ඇයි වඳුරෝ ඇවිල්ලා මගේ කුටි උඩ නැගලා උළු කඩන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරේ මම වඳුරෙක් වෙලා
පින්වතුනි අප්‍රමාණ ස්වාමින් වහන්සේලාගේ කුටි කඩලා තියෙනවා උළු කඩලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තිරිසන් කුලේ ඉපදුනොත් ආත්ම භාව 500ක් තිරිසන් කුලේමයි කියලා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම සිල්පද බිඳලා මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පද සිහිපත් වෙලා මම බල්ලෙක් වෙලා ඉපදුනොත් පින්වතුනි ආත්ම භාව 500ක් මම බලු කුලේ හොඳට තේරුම් ගන්න ආත්ම භාව 500ක් මම එකම කුලේ එහෙනම් මං අතීතේ වඳුරෙක් වෙච්ච වෙලාවේ මං ආත්ම භාව 500ක් වඳුරු කුලේ පින්වතුනි ආත්ම භාව 500ක් වඳුරු කුලේ ඉපදෙද්දී මම වහලවල් කී දහහක් සංසාරේ කඩලා ඇද්ද පින්වතුනි සුන්දර ධර්මයක් මේ සුන්දර ධර්මය අපි දකින්න නැතුව වහලේ උඩ දඟලන වඳුරට ගහලා තුවාල කරලා එළවනවා නම් මගේ මා කුසල් නිසා මම නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කවදාද මේ ගමන අපි නවත්තන්නේ පින්වතුනි ඔබ බලන්න ඔබේ ගෙදර දරුවා නිසා ඔබ කොච්චර දුවනවද ගෙදර සාම්පුරුෂයා බිරිඳ අම්මා තාත්තා අසල්වැසියා නිසා ඔබ කොච්චර දුවනවද රටේ ඇති වෙන මේ දේශපාලන ප්‍රශ්න අරුමුද නිසා ඔබ කොච්චර දුවනවද දුවනවා කියන්නේ කොච්චර අකුසල් රැස් කරගන්නවද පිටුතුනි මේවා අපි හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ නැහැ ඔබේ දරුවා ඔබට අකීකරු වෙනවා නම් එතන සුන්දර ධර්මයක් තියෙනවා මොකද්ද ඒ ධර්මය ඔබලා සංසාරයේ ඔබේ අම්මලා තාත්තලාට අකීකරු වෙලා තියෙනවා ඒකයි දරුවාට අකීකරු වෙන්නේ හිස්සකස් වෙන්නේ අර රාහුල පුංචි පුතාට කවදාක්වත් යසෝදරා උත්තමාවියට අකීකරු වෙන හිතක් සකස්ුනේ නැහැ සිදුහත් කුමාරයාට අකීකරු වෙන හිතක් සකස්ුනේ නැහැ හේතුඵල ධර්මයන් එහෙනම් ඔබේ ගෙදර දරුවා ඔබට අකීකරු නම් එතන අකීකරු භාවය නෙමේ අපි දකින්න ඕනේ ඒ අකීකරු භාවය තුලින් සුන්දර ධර්මයක් ඒ ධර්මය නොදැක්කොත් අපි මොකද කරන්නේ දරුවාගේ අකීකරු භාවය නිසා කේන්ති අරගෙන අපි නැවත නැවත අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා බිරිඳ ස්වාම්පුරුෂයාගේ වැරද්දක් දැකලා අපි ගැටෙනවා නම් අපි කේන්ති ගන්නවා නම් අපි මොකද්ද කරන්නේ පින්වතුනි බිරිඳ නිසා ස්වාම්පුරුෂයා නිසා අපි දුවන කෙනෙක් බවට පත් වෙනවා කවදාද අපි මේ ගමන නවත්තන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ දරුවා පන්සලක් කරගන්න ඔබේ නිවස පන්සලක් කරගන්න ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා පන්සලක් කරගන්න ඔබේ අම්මා තාත්තා පන්සලක් කරගන්න පින වැඩෙන කුසලය වැඩෙන මෛත්‍රිය වැඩෙන සම්මා දිට්ඨිය අර්ථයන් වැඩෙන විදර්ශනාව වැඩෙන පන්සලක් බවට පත් කරගන්න කියලා පින්වතුනි එසේ නොවිට එසේ නොවි අපිට කවදානම් මේ සංසාරයෙන් ගැලවෙන්නද මේ අම්මා කියන අර්ථයෙන් දරුවා කියන අර්ථයෙන් බිරිඳ සාම්පුරුෂයා කියන අර්ථයෙන් කවදාකනම් අපි ගැලවෙන්නද පින්වතුනි අපි අදත් මොකද්ද මේ කරන්නේ දරුවා නිසා සංස්කාර රැස් කරනවා බිරිඳ සාම්පුරුෂයා නිසා සංස්කාර රැස් කරනවා අම්මා තාත්තා නිසා සංස්කාර රැස් කරනවා නමුත් මේකම සංස්කාරයක්වත් අපිට අයිති නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මේ ජීවිතේ එක දරුවෙක් ඉන්න පුළුවන් දරුව දෙන්න වෙන්න පුළුවන් තුන් දෙනා වෙන්න පුළුවන් ඔබේ දරුව තුන් දෙනා මමයේ මගේ කියලායි ඔබ උපාදානය කරන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේදී ඔබට යුතුයකම් පක්ෂයක් පනවනවා අම්මා කෙනෙක්ගෙන් දරුවෙකුට තාත්තා කෙනෙක්ගෙන් දරුවෙකුට වෙන්න තියෙන යුතුයකම් පක්ෂය දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න තියෙන යුතුයකම් පක්ෂය ඒ යුතුයකම් පක්ෂය අපි අකුරට ඉටු කරන්න ඕනේ ඒක උතුම් සම්මා දිට්ඨිය නමුත් ඉන් එහා ගියා උතුම් විදර්ශනා ධමයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා පින්තුනි ඔබට මේ ජීවිතේ දරුව දෙන්න තුන් දෙනා වෙන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම සංසාරේ දරුවන් කෝටි ගාණක් හිටියා කියලා. පින්තුනි ඔබලාට සංසාරේ දරුව කෝටි ගාණක් හිටියා. අර දිජ්ජකූඩ පර්වතයට වඩා මලකඳන් ඔබලා ගොඩ ගහලා තියෙනවා. ඒ සෑම මලකඳක් තුලින්ම දරුව කෝටි ගාණක් ඔබලාට හිටියා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම සංසාරේ දරුවන් උදෙසා හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා මහා සාගරයේ ජල කඳ සිහියට නගා ගන්න ඒ ජල කඳ එකම කඳුළු සාගරයක් කරලා දකින්න ඒ කඳුළු සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබ තනි තනිව දරුවන් උදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි අපි අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ ගැඹුර දකින්නවද දුර දකින්නවද මේ එකම දරුවා මේ මගේ දරුවා මේ මගේ එකම සම්පත ඉංගහාට ලෝකේ දකින්නේ ඔවෙනි දරුවෝ කෝටි ගාණක් සංසාරේ ඔබ ලැබුවා ඒ ලැබපු දරුවෝ සම්මා සම්බුද්ධ ශාසනවල ඔබේ මව් කුසෙන් බිහි කරපු දරුවෝ ඔබේ ලෙයින් ජාතක කරපු දරුවෝ රහතන් වහන්සේ වෙලා බව නිරෝධයට ගියා ඔබලාගේ ලෙයින් උපන් දරුවෝ රහත් උත්තමාවිය වෙලා නිවන් මගට ගියා නිවණින් සැනසුණා ඔබලා බිහි කරපු දරුවෝ අනාගාමි දරුවෝ වෙලා උත්තමිය වෙලා කාම රාග පටිගයන් නිරෝධය කරලා භවෙන් නිරෝධය වෙලා ගියා ඔබලා සංසාරේ බිහි කරපු දරුවෝ සකුරුදාගාමි වෙලා සෝවාන් ඵලයට පත් වෙලා භව දුකෙන් නිදහස් වුණා අපි මොකද කරන්නේ අපි ආයි තව තවත් දරුවෝ හදනවා අපේ දරුවෝ නිවන් දැක්ක අපේ දරුවෝ බ්‍රහ්ම තලවල ගියා අනාගාමි බ්‍රහ්ම තලවල ගියත් අම්මලා තාත්තලා ආයෙමත් දරුවෝ හදනවා කවදානම් මේ හැදිල්ල නතර කරන්නද කවදානම් මේ ගමන නවත්තන්නද මටත් අම්මා කෙනෙක් හිටියා මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා මාව දස මාසයක් උසේ හොවාගෙන හැදුවා ලේ ටික කිරි කරලා බොන්න දුන්නා නොවිදිනා දුකක් විඳලා ලොකු මහත් කළා නමුත් ඒසා අපි වෙනුවෙන් කැප වුණා ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකයේ ඉඳ දුන්නේ නැහැ ඒසා මේ සංස්කාර ලෝකයේ අසාධාරණයි ඒ අම්මා තාත්තට ඒසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අසාධාරණයක් කරද්දී ඒ අම්මා තාත්තා මොකද්ද කළේ ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද අනාගතේ නැවත අම්මා තාත්තලා වෙලා දරුවන් ලෝකෙට බිහි කරන්න බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකය ඒ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ එවන් අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයක් නැවත නැවත ගොඩනගන්න අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා පින්වතුනි ඕකයි අම්මලා තාත්තලාගේ මෝහේ කතාව ඕකයි අම්මලා තාත්තලාගේ මෝහේ කතාව දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න පින්වතුනි ඔබලා ලෝකෙට බිහි කරපු දරුවෝ කෝටි ප්‍රකෝටි ගාණක් මේ මනුස්ස ලෝකේ සෑම මනුස්සෙක්ම සංසාරයේ ඔබේ දරුවෙක් මේ දිව්‍ය තලවල සෑම දෙවියෙක් බ්‍රහ්මේබ සංසාරයේ ඔබේ දරුවෙක් ඒසා මහා දරු රොත්තක් අපි ලෝකෙට බිහි කරලා අපි අතීත පංච උපාදානස්කන්ධය දකින්නේ නැහැ වර්තමාන පංච උපාදානස්කන්ධය මගේ කරගෙන ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම අදිෂ්ඨානයක් ඇති කරගෙන තියෙනවා මං අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ නුවණින් දකිනවා මේ අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ නුවණින් දකිද්දි මම දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් උසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂයකින් මම ඒ අම්මලගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂයකට තාත්තලා කී ලක්ෂයකගේ දෑත්වල මුත්‍රා අසුචි තවරන්නේ නැද්ද සංසාරේ මං තාත්තලා කී කෝටියක සමය දහදිය
मगे जीविते पैवत्म उदेशा मंग योदागन नेत्ते पिंगतुनी ये अतीत संसार दुख संसार गैमुरा संसार पीड़ने मन नुवनीं दाखिनवा मां संसारे अम्मला तात्तला की कोटिये कटे दुख दील ऐद्दे बुद्रजानन वांसे के श्रावके एनिसा बुद्रजानन वांसे के श्रावके कहती है डमा मे मोहते आदिष्टाने की इन्नवा मुखाद्दे आदिष्टाने मां किएनो ओबटाते आदिष्टाने डेन्ने मुखाद्दे आदिष्टाने मामा नवतमे संसारे किसी माम्मा के ने कुटे माव दस मासे अकुसे हो आगन दरी में दुख मामा देन्ने नहें संसारे मामा किसी माम्मा के ने कुटे नवीदीना दुखा क्विंदला माव मेलो के डा बिही करन मामा देन्ने नहें संसारे नवतमं किसी माम्मा के ने गे लेटी का किरी करला बोन्ने नहें संसारे मामा किसी माम्मा तात्ता के ने गे नवते देतला मुत्रा सूची तावरान्ने नहें संसारे किसी मतात्ता के ने गुगे श्रमय दहादिये मागे पैवत मट मांग युदागान्ने नहें पिंगतुनी ये आदिष्टाने टेन्ने ये आदिष्टाने टेन्ने ये आदिष्टाने टे नोया ओबट मे बाबा ये निरोधे कराने बह मे बाबा दुकान निरोधे कराने बह ओबादत प्रार्थना कराने मागे अम्मा तात्ता बुद्वे वां कियला नांग ओबादत प्रार्थना कराने मागे अम्मा तात्ता जाति जाति मागे मवे वां कियला नांग पिंगतुनी ये आहिंसक अम्मलट तावा दुख देने पां दारुआ निशा महासागरे जाले ट वड़ा कांदुलु हेलला तिये नवा तावा मोना दारुआ प्रार्थना कराने दे तावा मोना लोके आ प्रार्थना कराने दे इन्सा प्रार्थना कराने मैं नवत जा संसारे अम्मा की नार्ते मटे पा संसारे ताता की नार्ते मटे पा ओबे मैं जीविते अम्मा अम्मा की नार्ते निरोधिये टुपयोगी करेगाने मैं जीविते ओबे ताता ताता की नार्ते निरोधिये उदेशा पयोगी करेगाने ये मने तू अभी कावदाद में बाबदु के निदेने कावदाद में बाबगमन अभी नवत्तने तुने बुद्रजान अनवाहन से देश ना करने वा नेवते दारुआन निशा दुआन नेपा अभी मुकादमे करने दारुआ उपयोगी करेगे ने संसारे तमत दारुवला बने संस्कार रेस करने वा भिंगतुने हितने दारुआट ऐलीला दारुआट गैटीला अभी में मुकाद्द करने दारुआ उपयोगी करेगे ने पाठिच्च समुपन्न नेवत दारुवला बने संस्कार रेस करने वा बीरिदा उपयोगी करेगे ने पाठिच्च समुपन्न तावत बीरिदा क्लबने संस्कार रेस करने वा सेमिया उपयोगी करेगे ने पाठिच्च समुपन्न तावत सेमिया क्लबने संस्कार रेस करने वा किसी में देख कपिटाई थी नहें मैं जीविते ओबे सेमिया साम पुरुषिया दारुआ अम्मा तात्ता मेवा संस्कारे मेकम संस्कार या क्वा तो बटाई थी नहें नमूत मेवा उदेशा ओबे युतुकाम पक्षे आकुरटी टुकरान्नों ने दारुआ टे वैन्नती ना बिरिंदा टे वैन्नती ना साम पुरुषिया टे वैन्नती ना अम्मा तात्ता टे वैन्नती ना युतुकाम पक्षे आकुरटे इटुकोलत पामनाई ओबट मे उतुम धर्मयान दकिन्न पुलुवान सम्मा समाधिमत् हितक् ऐति वेन्ने ए सम्मा समाधिमत् हित ऐति करगत्तोत् पमनाई ओबट मे संस्कारयन्गे अनित्यभावे वटहेन्ने एनिसा ओब दक्ष वेन्न ओब दक्ष वेन्न असेन रूपयक् दकला दक्का कियन तन नवतिन्न दक्का कियन तन नवतिन्न दक्क दे तृष्णावेन तेत् करन्न एपा ओब कानें शब्दियां कहुना सुना किन तने नवतीन ने मामा बाना किएनो कड़ मटात वाटे पिटे शब्द है ने वां मामा कद कराने सुना किन तने नवतुना ऐह मन नवतुने ने तंग पुंची दारु एक निशा मामे दुआन के ने एक बावड़ पाते ना पुंची दारु वाणी सांग दुआन के ने एक बावड़ पाते ना बाना किएनो कड़ अरे दुराकतन ऐसुना इचराई ऐसुना देतु उष्णावें तेत करने
ඒ ඇසුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරලා මම දුරකටනේ නාද වෙද්දි කේන්ති ගත්තොත් යකඩ ගොඩක් නිසා දුවන කෙනෙක් බවට මම්පත් වෙනවා පින්වතුනි යකඩ ගොඩක් නිසා දුවනවා නම් කවදාද අපි මේ ගමන නවත්තන්නේ කවදාද මේ ගමන නවත්තන්නේ ඒ නිසා ඔබ නවතින්න දුවන ලෝකෙට දුවන්න දෙන්න කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් මේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ දුවනවා නැවතීමක් නැහැ අවසානයක් නැහැ නිමාවක් නැහැ දුවන ලෝකෙට දුවන්න දෙන්න ඔබ නවතින්න කොහොමද ඔබ නවතින්නේ දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල ඔබට කැමති දේවල් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල ඔබ කැමති දේවල් නම් අහන්න ලැබෙන්නේ නැහැ අදින් පස්සේ බිහි වෙන ලෝකයේ තුල ඔබ කැමති දේවල් නම් හිතන්න ලැබෙන්නේ කාගේවත් වරදක් නෙමේ ඔබේම මගේම අකුසල් ඔබේම මගේම අකුසල් ඒ නිසා ඔබ දක්ෂ වෙන්න දැක්ක දේ දැක්කා ඉංගහාට යන්න එපා ඇසුන දේ ඇසුනා කියලා තැන නවතින්න දැනුණ දේ දැනුණා කියලා තැන නවතින්න ඉංගහාට යන්න එපා පුදුරයි අපි ඉංගහාට ගියොත් අපේම අකුසල් නිසා අපි නැවත නැවත අකුසල් රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ තමයි මුගලන් මහෝත්තමයාණන් වහන්සේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ අතපය කුඩු කරලා හොරු අල්ලලා අතපය කුඩු කරනවා ස්වාමින් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා සද්ධානුසාරි ධම්මානුසාරි ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක් මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා අපවත් කළා කුසල් රජතුමාට පැමිණිලි කරන්න මේ හොරුන්ට නිසි දඬුවම දෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය මුගලන්ට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ පින්වතුනි මෙන්න බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කරලා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය මුගලන්ට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ එයි ඔය මුගලන් මහරහතන් වහන්සේ සංසාරේ බිරිඳගේ කීමහලා තමන්ගේ අම්මා තාත්තගේ අතපය කුඩු කරලා ඔය විදිහටම කැලේට දැම්මා ඒ නිසා ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ පින්තුනි අන්න බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය අන්න බුදුරජාණන් වහන්සේගේ කර්මය කර්මඵල විශ්වාසය ඔබට ගැහුවොත් මොකක් වෙයිද හිත ඔබේ දරුවාට පාරක් ගැහුවොත් හිත මොකක් වෙයිද අර දේවදත්ත හාමුදුරුව ගල පෙරලලා සිරිපතුලෙන් රුධිරය ගලනවා බුදුරජාණන් වහන්සේ මොකද කළේ සුවපත් වේවා කියලා හිතුවා ඒ සුවපත් වේවා කියන චිත්තය සතර සතිපට්ඨාණයෙන් හොදලා දැම්මා ඉන් එහාට ගියේ නෑ ඇයි බුදුරජාණන් වහන්සේ දන්නවා පෙරළුනේ ගලක් පෙරළුවේ දේවදත්ත නමුත් දේවදත්තට ගල පෙරලන්න හිත සකස් වුණේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ කළා වූ අකුසලයක් පසේ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා තුවාල කරනවා අන්න අකුසලේ විපාකට ආවා බුදුරජාණන් වහන්සේ නැවතිලා හිටියේ නැවතුණ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේවදත්ත දිව්වා තව කොතෙක් කලක් දුවනවද අවීචි මහා නිරයේ කල්ප ගානක් දේවදත්ත දුවනවා නමුත් බුදුරජාණන් වහන්සේ නැවතිලා පිරිනිවී ගියා එනිසා පින්වතුනි ලෝකෙට දුවන්න දෙන්න දුවන ලෝකෙට දුවන්න දෙන්න දුවන ලෝකෙට දුවන්න දීලා ඔබ නවතින්න ගිජ්ජ කූඩ පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා ඔබ ඔය වාඩි වෙලා ඉන්නේ ඔබේම සුසානය මත ඔබේම මිලි අනු මත එවන් දීර්ඝ කටුක භවනක් ගමන භව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා පින්තුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුටි කාගෙන හරි නිරෝධය හොයාගෙන යන්න දැනුම් අහගෙන නිදහස් වෙලා යන්න පින්වතුනි චෝදනා ලැබමින් විවේචනය ලැබමින් සුවපත් වේවා කියලා හිතමින් ඒ සිතත් චිත්තානුපස්සනාවෙන් දකිමින් බණින ලෝකෙට විවේචනය කරන ලෝකෙට ලෝකයේ ඉන්න දීලා
ඔබ නිදහස් වෙලා යන්න ඔබ නිදහස් වෙලා යන්න ගුටි කාගෙන නිදහස් වෙලා යන්න බැනුම් අහගෙන නිදහස් වෙලා යන්න විවේචනය ලබමින් නිදහස් වෙලා යන්න පින්තුනි එහෙම නොවුනොත් නම් කවදාවත් ඔබට මේ බව දුක නිදහස් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාදු කියන්න පින්තුනි දැන් වෙලාව 8:20 රෑ වෙලා මම තව එක කාරණයක් කියලා නවත්වනවා ඈ දැන් ඔබලා මෙතන ඉඳන් මෙච්චර වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කළා විදර්ශනාමය ධර්මයන් මෙනෙහි කළා දැන් බොහොම සමාධිමත් හිතෙන් ඉන්නකොට මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් මෙතෙන්ට දැන් ශක්තිමත් පුරුෂයෙක් එනවා බොහොම ශක්තිමත් හැඩි දැඩි පුරුෂයෙක් මේ පුරුෂයා මෙතෙන්ට එන්නේ තියුණු වේවැලක් අතින් අරන් මොකක්ද අරගෙන අරන් එන්නේ තියුණු වේවැලක් අතින් ගත්ත ශක්තිමත් පුරුෂයෙක් දැන් මෙතෙන්ට එනවා එයා කවදාක්වත් බොරුවක් කියන්නේ නැහැ කවදාක්වත් එයා මුසාවාදයක් නම් බොරුවක් කියන්නේ ඒක පරම සත්‍යයක් වචනයක් කිව්වොත් ඒක ඇත්තක්මයි කවදාක්වත් බොරුවක් කියන්නේ එයා මෙතෙන්ට ඇවිල්ලා මේ බොරු නොකියන මේ සත්‍යවාදී මහත්තයා තියුණු වේවැලක් අතින් අරන් මෙතෙන්ට ඇවිල්ලා කියනවා මම ඔබට දවසට මේ වේවැලෙන් පාරවල් 300ක් ගහනවා කීයක්ද දවසට පාරවල් 300ක් ඒ විදිහට මං අවුරුදු 300ක් ඔබට මේ වේවැලෙන් අවුරුදු 300ක් කියන්නේ කොච්චරද දවස් 365ම 300 එතකොට දවසට වේවැල් පාරවල් දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් දිනපතා වේවැල් පාරවල් 300 ගානේ මං ගහනවා 300 වෙනි අවුරුද්ද ගෙවුන දවසේ මං ඔබට උතුම් සෝවාන් ඵලය මොකද ලැබලා දෙන්නේ දැන් මෙයා බොරු කියන කෙනෙක්ද නැහැ කිව්වොත් ඇත්තක්මයි අවුරුදු 300ක් මං දවසට වේවැල් පාරවල් 300 ගානේ ගහලා 300 වෙනි අවුරුද්දේදී ගෙවුන තැන මං ඔබට සෝවාන් ඵලය දෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේ ලාභයක් ලාභයක්මයි ඒ දුක විඳලා සෝවාන් ඵලෙ ඈ මොකද කියන්නේ අනේ ලාභයක් ලාභයක්මයි ඔබට ඒ දුක විඳලා සෝවාන් ඵලෙ ලබා ගන්න කියන්නේ පින්වතුනි එහෙමනම් අපි මොන දුකකද මේ ජීවත් වෙන්නේ ඈ අපි තාම උතුම් සෝවාන් ඵලෙ ඔබටත් මටත් තාම සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණා ඒ සෝවාන් ඵලයට පත්ුනේ නැහැ කියන්නේ අපි තාම සතර අපායෙන් මිදිලා නැහැ. එහෙනම් පින්වතුනි සතර අපායෙන් නොමිදී ගත කරන ජීවිතය කොයි සානම් භයානක ජීවිතයක්ද? බුදුරජාණන් වහන්සේ දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් වේවැලෙන් ගහලා 300 වෙනි අවුරුද්දේදී ඔබට සෝවාන් ඵලය දෙනවා කියලා කවුරු හරි කියනවා නම් සත්‍යවාදී කෙනෙක්. අනේ ලාභයක්මයි සාදු සාදු ඒ සෝවාන් ඵලය ගන්න. ඇයි පින්තුණි එහෙම කියන්නේ? මම දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. මම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. මම මරණාසන්න මොහොතේ මට බිඳුණු සිල්පදයක් සිහිපත් වුණොත් අකුසලයක් සිහිපත් වුණොත් මම පටිච්ච සමුප්පන්නව මාව බල්ලෙක් වෙලා ඉපදුනොත් පින්වතුනි ඒ බලු ආත්මි ජීවිතය තුල බලු කුලය තුල ආත්ම භාව 500ක් මම ආත්ම භාව කීයද 500ක් මම මැරිලා පූසෙක් වුණා තූරෙක් වුණා තලියෙක් වුණා ඒ එකම කුලේ ආත්ම භාව එනම් බලන්න මං අපවත් වෙලා බල්ලෙක් වෙලා ඉපදුලා ආත්ම භාව 500ක් මම බල්ලෙක් වුණත් ඒ ආත්ම භාව 500ෙදී බලු කුලේ ඉපදුණු සතා කරගන්න අකුසලේ ප්‍රමාණය කියන්න පුළුවන්ද කියන්න පුළුවන්ද බැහැ ඒ බල්ලා ධර්මයක් දන්නවද අම්මා අඳුරනවද තාත්තා අඳුරනවද හොඳ නරක අඳුරනවද ආත්ම භාව 500ක් මම බල්ලෙක් වෙලා ඉපදුනොත් රැස් කරන අකුසලේ මෙපමණයි කියලා කියන්නේ මම ආත්ම භාව 500ෙන් බලු කුලෙන් මිදෙද්දී මම ආයිමත් ත්‍රිසං කුලේ ඉපදුනොත්
ආයිමත් ආත්ම භාව ඒකේ අකුසල් කරලා දැන් බලන්න මං ගිහිල්ලා තලගොයෙක් වෙලා ඉපදුනොත් මේ තලගොයා උදේ ඉඳන් රෑ වෙනකන් සත්තු කොච්චරනම් මරාගෙන කනවද පණුව කනවා ගැඩවිල්ල කනවා කැරපොත්ත කනවා පත්තාය කනවා මේ කරගන්නා වූ ප්‍රාණඝාත අකුසල් නිසා මම නිරයට වැටුනොත් කල්ප ගානකින් මට ගොඩ එන්න පුළුවන්ද පුළුවන්ද ඔබ හිතනවාද ඒක අසීදිසි දාණය පූජා කරපු මල්ලිකා විසව සෝවාන් ඵලයට පත් වෙලාද හිටියේ අසීදිසි දාණය පූජා කරලා මරණාසන්න මොහොතේ බිඳුනු සිල්පදයක් සිහියට ඇවිල්ලා සතර අපායටයි සතියකින් ගොඩ ආවා නමුත් අපි සතර අපායට වැටුනොත් කල්ප ගානකින් ගොඩ එන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ අන්න කියනවා ඔබලා සතර අපායෙන් නොබිදී ගත කරන ජීවිතය මේසා භයානක ජීවිතයක් මොනවා හොලා වෙලා සතර අපායට වැටුනොත් අර නිරයන් 128 ම 32 ම කරක් ගහලයි අපි කවදා හරි දවසක නැවත පටිච්ච සමුප්පන් උපතකට එන්නේ සුගතියකට එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවසට මේ බේබල් පාරවල් 300 කාලා ඔබට උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න කියලා ඔබ කැමතිද දවසට බේබල් පාරවල් 300ක් කන්න ඔබ කැමතිද මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ දවසට බේබල් පාරවල් 300ක් කන්න කැමතිද කැමති නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් දේශනා කළා උත්තරීතර ධර්මයන් මේ ධර්මයේ සෑම වචනයකම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කැටි වෙලායි තියෙන්නේ ඒ මහා කරුණා ගුණය නිසා මේ උතුම් සද්ධර්මයේ සක්කාතයි සක්කාතයි කියන්නේ මොකද්ද මේ උතුම් සද්ධර්මයේ සරලයි මේ උතුම් සද්ධර්මයේ සම්දිට්ඨිකයි මේ ජීවිතේම දකින්න පුළුවන් මේ උතුම් සද්ධර්මයේ ඒහිපස්සිකයි තමා තුලින් දකින්න පුළුවන් මේ උතුම් සද්ධර්මයේ ඕපනයිකයි තමා තුලින් පුහුණු කරන්න පුළුවන් මේ උතුම් සද්ධර්මයේ පච්චත්තම් වේතිතබ්බෝ ගුණයෙන් යුක්තයි ඒ කියන්නේ මොකද්ද ඔබ කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් ඔබ ධනවත් වුණත් දුප්පත් වුණත් ඔබ කුලවත් වුණත් කුලහීන වුණත් ඔබ උගත් වුණත් නූගත් වුණත් ඔබ තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා නම් ඔබට මේ ධර්මයේ උරුමයි ඔබට මේ ධර්මයේ උරුමයි එහෙනම් ධර්මයේ සුවක්කාතයි මේ ධර්මයේ සරලයි ඒ සරල ධර්මය මේ ජීවිතේ මේ මොහොතේ ඔබ තුලින් දකින්න පුළුවන් ඒක ධර්මයේ ගුණයක් ඒ නිසා ඔබ ලෑස්ති වෙන්න ඔබ සූදානම් වෙන්න හෙට උදේ ඉඳන් දවසට වේවැල් පාරවල් 300ක් කන්න හෙට උදේ ඉඳන් දවසට වේවැල් පාරවල් 300ක් කන්න ඔබ ලෑස්ති වෙන්න කොහොමද ඔබ වේවැල් පාරවල් 300ක් කන්නේ හෙට උදේ ඉඳන් ඔබ උදේ ඉඳන් හොඳින් සිහිනුවණින් කටයුතු කරන්න ඔබ තුල ලෝභ සිතක් ඇති වුණත් ඒ ලෝභ සිතට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා ඒ ලෝභ සිත අනිත්‍යයි කියලා දකින්න ඔබ එක වේවැල් පාරක් කෑව වෙනවා එක වේවැල් පාරක් ඔබ කෑවා ලෝභ සිතට ඉඩ දුන්නේ නැහැ ඔබ තුල කේන්තියක් ඇති වුණොත් දේශ සිතක් ඇති වුණොත් ඒ දේශ සිත අනිත්‍යයි කියලා දකින්න ඔබ දෙවෙනි වේවැල් පාර කෑව වෙනවා ඔබ තුල රාග සිතක් ඇති වුණොත් ඒ රාග සිත අනිත්‍යයි කියලා දකින්න ඉඩ දෙන්න එපා රාග සිතට ඔබ තුන්වෙනි වේවැල් පාර කෑව වෙනවා ඔබ මෝහ සිතක් ඇති වුණොත් තෙරුවන් කෙරෙහි අසද්දාවෙත හිතක් ඇති වුණත් හිත අනිත්‍යයි කියලා දකින්න ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා ඔබ හතරවෙනි වේවැල් පාර කෑව වෙනවා ඔබ දවසට කී වතාවක් කේන්ති ගන්නවද හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න දවසට 25 වතාවක් කේන්ති ගන්න කෙනෙක් හෙට ඉඳන් ලෑස්ති නම් ඒ කේන්ති හිත ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්න ඔබ වේවැල් පාරවල් 25ක් කනවා ලෝභ සිත් කීයක් ඔබ තුල ඇති වෙනවද? දරුවා නිසා, බිරිඳ නිසා, ස්වාම පුරුෂයා නිසා, ගෙදර නිසා, ඉඩම නිසා, සල්ලි නිසා, රූපය නිසා මේ ලෝභ සිත් ඉදිරියේ අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්න. ලෝභ සිත අලෝභී සිතක් බවට පත් කරගන්න.
ඔබ දවසට වේවැල් පාරවල් කීයක් ඔබට කන්න පුළුවන්ද රාගසිත විරාගී සිතක් කරගන්න කේන්ති සිත මෛත්‍රී සිතක් කරගන්න පින්වතුනි දවසට වේවැල් පාරවල් 300ක් නෙමේ ඊට වඩා වේවැල් පාරවල් කන කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් මම මේ ආසනය මත වාඩි වෙලා දැන් පැය 3හමාරක් වෙනවා මේ පැය 3හමාර තුල මම් වේවැල් පාරවල් සිය ගානක් කෑව පින්වතුනි එකම ලෝභ සිතකටවත් ඉඩ දුන්නේ නෑ එකම දේශ සිතකටවත් ඉඩ දුන්නේ නෑ එකම මෝහ සිතකටවත් ඉඩ දුන්නේ නෑ එකම රාග සිතකටවත් ඉඩ දුන්නේ නෑ ඒ ඉඩ නොදෙන මොහොතක් පාසා මම වේවැල් පාර පාර කාපු කෙනෙක් බවට පත් වෙනවා සහ ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් දේශිත ධර්මයක් මේ කරුණා ගුණය බුදුරජාණන් වහන්සේගේ මේ සෑම බණ පදයක් පාසා මේ මහා කරුණා ගුණය කැටි වෙලයි තියෙන්නේ ඒ කරුණා ගුණයෙන් දේශනා කළා වූ මේ උත්තරීතර ධම සක්කාතයි සරලයි අවුරුදු 300 වේවැල් පාරවල් ඔබට හිට කන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේගේ සක්කාත ධර්මයේ සරල ගුණය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ ධර්මයේ සම්දිත්තිකයි මේ මොහොතේ ඔබ තුල ලෝභ සිතක් ඇති වුණොත් ඒ සිත අනිත්‍යයි කියලා දැක්කොත් මේ මොහොතේ ඔබ වේවැල් පාරවල් පාරක් ආපු කෙනෙක් තමා තුලින් ධර්මයේ මේ මොහොතේ දැක්ක කෙනෙක් ධර්මයේහි පස්සිකයි තමා තුලින් දකිනවා මේ ධර්මයේ ශක්තිය ධර්මයේ ශක්තිය තමා තුලින් මේ ධර්මයේ වැඩෙනවා උපනායක ගුණය පින්වතුනි ඒ නිසා මේ උතුම් ධර්මයේ ගුණයන් දරාගෙනයි මේ උතුම් ධර්ම රත්නය වැඩ සිටින්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න හෙට දවසේ ඉඳන් වේවැල් පාරවල් 300ක් කන බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් වෙන්න බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් වෙන්න බුදුරජාණන් වහන්සේගේ සිවුරු කන අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින් බුදුරජාණන් වහන්සේ පසුපස වඩින ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා හෙට දවස ඔබ වේවැල් පාරවල් කන පළවෙනි දවස බවට පත් කරගෙන පින්වතුනි ඔබ දක්ෂ වුණොත් හෙට ඉඳන් මේ වේවැල් පාරවල් කන කෙනෙක් බවට පත් වෙන්න ඔබට මේ ජීවිතයේ ඔබේ උතුම් සෝවාන් ඵල සාක්ෂාත් කරීමෙන් තොරව ඔබ ඇස් දෙක පියාගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා සාදු කියන්නේ මන් දැන් ධර්මදේශතාව බණ කියන්න ඕනද පරක් වෙනව නේද අටම්මරේ වෙලා මන් නවත්වනවා දැන් ඈ ඕලන ගෙදර යන්න ඕනේ නේ එනිසා පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ උතුම් විදර්ශනාමය ධර්මදේශනාවන් සිද්ධ කරලා භාවනාමය ධර්මදේශනාවන් සිද්ධ කරලා මේ මොහොතේ රැස් කරගත්තා උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන් මුලින්ම අපි අනුමෝදන් කරන්න ඕනේ කල්යාණ මිත්‍ර භාවයෙන් අපිට උපකාරක ධර්මයන් සකස් කොට දීලා මේ සුන්දර පින්කම සංවිධානය කරපු ඒ අතිගෞරවනීය විහාරස්ථානයේ නායක සාමින් වහන්සේ වන අවසරයි ආලන්කුරමේ පේමසිරි ගෞරවනීය නායක සාමින් වහන්සේටත් ඒ වගේම කල්ලියද්දේ සුමන රත්න ගෞරවනීය නායක සාමින් වහන්සේටත් ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය නායක සාමින් වහන්සේලාටතුළු පොඩි සාමින් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියනවා සාදු සාදු සා ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියනවා ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ සුන්දර ධර්ම දේශනා පින්කමක් සංවිධානය කරපු මේ පින්වත් රවින්ද්‍ර මහත්මයා එනෝන මහත්මිය දුවා දරුවන්ටත් කල්යාණ මිත්‍ර භාවයෙන් ශ්‍රමයෙන් ධනයෙන් කාලයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම පින්වතුන්ලාටත්
මේ මොහොතේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පින්වත් මහත්වරුන්ට නෝනාවරුන්ට දුවාදරුවන්ට මව්දෙමාපියන්ට දැකබලා සතුටුණු සීලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන සාදු සාදු ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන සියලු සත්ත්වෝ ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවේ කාන්තා සමිතියේ දහම් පාසල් වල කටයුතු කරලා අතීතේ මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් දායක දායිකාවන් වේදේ සියලුම දෙනාත් ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටිමින් අතීතේ අපවත් වී වදාළ ගෞරවනීය නායක සාමින් වහන්සේලා වේනම් ඒ සියලුම නායක සාමින් වහන්සේලාත් තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා පරලව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව පිණිසම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මියගිය මව්දෙමාපියන් ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාති නංගෝතු ගාතාව ශබ්ද නගලා කියන්න ඉදම් මේ ඥාති නංගෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංගෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිතව වැඩ සිටින සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ උතුම් මහා සංඝරත්නය නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා එත්තා වචාච අම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවචා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝ සබ්බ සම්පatti සිද්ධා එත්තාවචා චම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti මා සමග කියන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේ නැ යන්තං සන්තං සක්කෝ උජෝච සූචෝච සුවචෝ චස්ස මුදු අනති මානී සන්තුස්ස කෝච සුබරෝච අප්පගිච්ඡෝච සල්ල උකහුත් සංකේන්ද්‍රයෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු නචකුජ්ජං සමාචරේ කිංචේන වින්නෝ පරේ උපවදෙය්‍යොම් සුඛිනෝ වා කේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු යේකේති පාන භූතත්මී තථා වා තාවරාවා අනවසේසා දීගාවා යේ මහන්තා
මජ්ක්‍ධිමාරස්ස කානුක තුලාදිත්තාවා ඒව අද්දිත්තා ඒච දුරේ වසන්ති භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නෙපරෝ පරන්නිකොබ්බේත ඥාති මන්නේත ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතානියම් ආයුසා ඒක පුත්ත මනුරක්කේවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරි මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං උද්දං අදෝත අසංබාධං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයනෝවා මිගද මිද්දෝ ඒතං සතින් අදිස්තෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා වූ දිට්ඨින් ච අනුපදම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේ ධම්මෛ ජාතු ගබ්බසෙයි පුඤ්ඤරේහීති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු ඒතේන සච්ච වච්චේන සබ්බේ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායි සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රති සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජතෝ නාරදෝ පදුමත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුද්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ හරද පුස්ස වරද සම්බුද්ධ විපස්සීච අනුපමෝ සිකේ සබ්බහිතෝ සත්තා වෙස්ස භූසුක කකුසන්ද සත්තවාහෝ කෝනාගමනෝ රණංජවෝ කස්ස පෝසිරි සම්පන්නෝ ගෝතමෝ සාක්‍ය තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච ත්‍වේපිතං අනුරක්කං ආරෝගේන සුකේන චාති ඒතේන සච්චවත් සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවත් සබ්බේ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සබ්බේ තියෝ සබ්බේ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සබ්බේ කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ ආකාසත්තාච දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දෙත්වා චිරන් රක්කන්තු දේශනං ආකා බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදාති.
මාත් සමග කියන්න කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්ත භූරි පන්න තථා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්මේ සම්දිට්ඨිකාකා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සං සුපටි පන්නේ අනුත්තර සාදු සාදු සා මේ කරගත්තා උතුම් විදර්ශනාමය ධර්ම දේශනාවන් තුළින් රැස් කරගත්තා වූ විදර්ශනාමය කුසල් ධර්මයන් ගෞරවනීය අපේ සාමින් වහන්සේලාටත් ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් පින්වතුන්ලාටත් දැක බලා සතුටු සියලු දෙනාටත් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං ගෝතෝ මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් මහා සංඝරත්නය පින්වතුල්ලාට ආශිර්වාද කරනවා වන්දනා කරගෙන ආශිර්වාද ලබා ගන්න ස්වාමීන් වහන්සේ සබ්බීතියෝ විජ්ජන්තු කියන සෙනස සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුල්ලා අප කරගත්තා වූ කුසල් ධර්මයන් විදර්ශනාමය කුසල් ධර්මයන් උතුම් ධර්ම දානමය පින්කම් වල ශක්තියෙන් ඒ ධර්ම දාණයෙන් සැනසෙන අප්‍රමාණ ජනතාවගේ පිනේ ශක්තියෙන් ඒ ගෞරවනීය උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ගෞරවනීය මෑණියන් වහන්සේටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන ඔබලා සියලු දෙනාට දැකබලා සතුටු වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස හේතු වේවා ජීවිතවලට බලපාන යම් අතීත අකුසල් සංස්කාර තිබේ නම් මේ කරගන්නා වූ පින්කම් වල ශක්තියෙන් ඒ අතීත අකුසල් සංස්කාර තුනී වෙලා තම තමන්ගේ අනාගත පැතුම් ප්‍රාර්ථනා
ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා දුවා දරුවන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් සිද්ධ වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා ගොඩාක් පිං